අයිබෝන් මුලින්ම අද ස්පෝකන් ඉංග්‍රීසි කරනවා අපේ පළවෙනි ඉඩියම් එක තමයි work for peanuts work for peanuts කියලා කියන්නේ අඩු පඩියට වැඩ කරනවා හරි work for a small salary හරි උදාහරණයක් තියෙනවා I don't wanna මට ඕන නැහැ I wanna කියන්නේ මට ඕන I don't wanna මට ඕන නැහැ මේ want එක තමයි wanna කියලා කියන්නේ ස්පෝකන් වලදී මට ඕන නැහැ work වැඩ කරන්න for peanuts ඒ කියන්නේ මට අඩු පඩියට වැඩ කරන්න ඕනේ නැහැ මට ඕනේ work for peanuts අඩු පඩියට වැඩ කරන්න මට ඕනේ I need මට අවශ්‍යයි a well paid job ඒ කියන්නේ හොඳට වැටුප් ගෙවන රැකියාවක් හොඳ පඩියක් ගෙවන රැකියාවක් හරි write in a flash and think of examples උදාහරණ හිතා මට ඕනේ අඩු පඩියට වැඩ කරන්න මට ඕන වැඩි වැටුපක් ගෙවන රැකියාවක් ලියවද හරි මේ වගේ දෙයක් කොහොමද කියන්නේ හරි මේ දවස්වල බොහෝ මිනිස්සු අඩු පඩියට වැඩ කරමින් ඉන්නවා මේ දවස්වල බොහෝ මිනිස්සු අඩු පඩියට වැඩ කරමින් ඉන්නවා පුළුවන්ද කියන්නේ nowadays nowadays the some people wanna work for peanuts every people work for peanuts these days හරි බලමු අපි බොහෝ දරට හරි අපිට කියන්න පුළුවන් බොහෝ මිනිස්සු ගන්න පුළුවන් most of the people බහුතරයක් කියලා කියනවා most most කියන්නේ බහුතරයක් නැත්නම් බොහෝ most of the people මිනිස්සුන්ගෙන් බහුතරය මිනිස්සුන්ගෙන් බොහෝ පිරිසක් work වැඩ කරනවා දැන් අපි ගමු මේ දවස්වල වැඩ කරමින් ඉන්නවානේ මිනිසා continuous ගමු මේ දවස්වල වැඩ කරමින් ඉන්නවා ऐसा आवर की दामो आवर की पुरुधा का शेन में मेदा सेल वितरक कावा काली का वैध करना आना अभी दाना कंटिन्यूअस वैध करेंगे नहीं ना फॉर पीनास आडू पाड़ी है अरे मेदा सेल बहुत मिनिस्टर आडू पाड़ी ने वैध करेंगे नहीं ना है ये बिकॉज़ ऑफ़ द कोविड-19 पैंडेमिक because of nisa because of the covid-19 pandemic covid-19 වසංගතයේ නිසා මේ දවස්වල බොහෝ මිනිස්සු අඩු පඩියට වැඩ කරමින් ඉන්නවා covid-19 වසංගතයේ නිසා pandemic වසංගතේ papers පොත ළඟ තියාගන්න papers පටන් ගන්නවා අද ඇලිට unit එකක් පටන් ගන්නවා හරිද can you give me examples උදාහරණ දෙන්න පුළුවන් උදාහරණ තියනවා පැහැදිලිද මේක බොහෝ මිනිස්සු වැඩ කරමින් ඉන්නවා අඩුපඩියට මොකක් නිසාද because of the covid-19 pandemic මේ දවස්වල කියලා දාන්න ඕන නම් these days කියලා දාන්නත් පුළුවන් මේ දවස්වල කියලා මට කියන්න බැරි වුණා මේ දවස්වල නම් these days කියලා දාන්නත් පුළුවන් බොහෝ මිනිස්සු මේ දවස්වල අඩු පඩියට වැඩ කරමින් ඉන්නවා covid-19 වසංගතය නිසා හරි කොහොමද මේ කියන්නේ ඔහු බොහෝ කාලයක් තිස්සේ අඩු පඩියට වැඩ කරන්න පුරුදු වෙලා හිටියා he used to work for peanuts For ages. For ages. Very good. Excellent. Perfect. Working for work for peanuts. Hi. He used to. Used to क्या ने पुरुधु वेला हिटिया. He used to. मैं कहीं इज़ेट आगे प्रोनाउंस कराना. He used to. वो पुरुधु वेला हिटिया. वैटे कराना work. अडू पढ़ी है ना for peanuts. क्या ना राटका जुवेल ने में अडू पढ़ी है ना होते. He used to work for peanuts. वोडे खाली आप पीस दी. For ages, दीर्घ काल या तीस। तम for a long time के लिए याना कुलो। Right in a flash। सर example का देना दे। हर क्या? Anybody doesn't like work for peanut? हम देने उदाहरण है। Very good। बड़ा काले क्यों हुआ? हर। हमें के देने ही दी महेमा।
කවුරුවත් ආස නැහැ. Anybody doesn't කියලා කියන්නත් පුළුවන්. ඒකම කියන්න පුළුවන් මෙහෙම. හරි. කාටවත් ඕනේ නැහැ. හරි කවුරුවත් ආස නැහැ. ඒක කියන්න පුළුවන් මෙහෙම. මෙහෙමත් කියන්න පුළුවන්. No one කියන්නේ කවුරුවත් නැහැ නේ. No one කියන්නේ කවුරුවත් නැහැ. කවුරුවත් ආස නැත්නම් no one likes කියලා කියන්නත් පුළුවන්. නැත්තම් no one is willing to. Willing to කියන්නේ ආසයි. Is willing to ආසයි. හරි. දැන් කවුරුවත් ආස නැහැ කියලා නේ කියන්නේ. නැහැ කියන එක මෙතෙන්ටයි සම්බන්ධ වෙන්නේ. No one කියන්නේ කවුරුවත් නැහැ. Is willing to කියන්නේ ආසයි. ගලපලා ගත්තාම නැහැ කියන එක මෙතෙන්ටයි දාන්න ඕන. අපි සිංහලෙන් ගලපද්දි නැහැ කියන එක මෙතෙන්ට සම්බන්ධ කරන්න. එහෙනම් කවුරුවත් ආස නැහැ. කවුරුවත් ආස නැහැ. No one කියන එක ඒක වචන හොදේ. ගැමවලදී ඒක වචන. ඒක නිසා is දාන්න. කවුරුවත් ආස නැහැ. No one is willing to work for peanuts adu padiyata weda karanna kawuruwat aasa nae okay hari me kohomada kiyanne obata adu padiyata weda karanna awashya naththam oba mahansi vela addhane kala yutumai Work for peanuts, and you can hard work. If you don't wanna work for peanuts, you must work hard. Very good, excellent. Try karana, hoda. Oyata ona, you wanna. You wanna kiyana oyata ona. Hari you wanna. You want kiyana ekata thamai. Oyata onna, you don't wanna. ඔයාට ඕනේ නැහැ. You don't wanna. ඔයාට ඕනේ නැහැ. ඔයාට ඕනේ නැත්නම් නම් කියන්නේ ඉස්දානවා ඉස්සරහට. ඔබට ඕනේ නැත්නම් මොනව කරන්නද? Work for peanuts. අඩු පඩියට වැඩ කරන්න. හරි. ඔයාට ඉස්සරහට අඩු පඩියට වැඩ කරන්න ඕනේ නැත්නම් ඔයා මොකක්ද දැන් කරන්න ඕන? You must work hard. Yeah. නැත්නම් study hard නේ. You must study. ඔබ අධ්‍යයනය කළ යුතුමයි. Must you do my must study අධ්‍යයනය කළ යුතුමයි hard මහන්සි වෙලා හරි ඔබ මහන්සි වෙලා අධ්‍යයනය කළ යුතුමයි then you can pass your exams with flying colors and you can get a well paid job and you can live a happy life හරි okay now work for peanuts අධ්‍යයනේ එතන මේ කියන්නේ රට කජු වලට වැඩ කරනව නෙමෙයි අඩු පඩියට වැඩ කරනවා හරි තව උදාහරණ දෙනවා නම් කියන්න අගල most of teachers are wanna work don't wanna work for peanuts because they are campaign okay they are protesting these days okay it's bad very bad හරි COVID-19 virus spreads because of that, no? Ilaika TikTok kiyala kiyanne mokada TikTok? TikTok neme TikTok. Anargai. Oh, very good. Anargai. TikTok. Anargai niyamai. අනර්ගයි නියමයි කියන තේරුම TikTok වලින් ගන්න පුළුවන්. හරි නැත්නම් අනර්ග නියම කියන තේරුම ගන්න පුළුවන්. හරි. ඔයාගේ අලුත් නිවස අනර්ග තත්වයේ තියෙනවා. නියම තත්වයෙන් තියෙනවා. Your new house is TikTok. එහෙම කියන්න පුළුවන්. හරි. Your new house is TikTok. Correct. Your new home the home කියලා නම් වාගේ අලුත් නිවස දන්නවනේ house එකේ home එකේ වෙනස house කිව්ව නිකම් building එක home කිව්ව building එක plus පවුලේ සමාජික සතුට සෙනෙහස සියල්ල එකතු කරාම house එක home එක වෙනවා හරි වාගේ අලුත් නිවස is තියන අනිවාර්ය verb එකක් ඕන is තියනවා අනර්ග තත්වයේ එහෙනම් අපි කියනවා is in is tip top කියලා කියන්නත් පුළුවන් අනර්ගයි කියලා. නැත්නම් is in tip top condition.
විශිෂ්ට තත්ත්වේ නැත්නම් නියම තත්ත්වේ අනර්ග තත්ත්වයෙන් තියෙනවා. එහෙනම් හොඳටම ගේ තියෙනවා. හරි එහෙනම් මේ කියන්නේ අනර්ග තත්ත්වේ. අනර්ග තත්ත්වේ ඊස් කියන්නේ තියෙනවා. ඊස් තියෙනවා. වාගේ නිවස අනර්ග තත්ත්වේ තියෙනවා. හරි. විශිෂ්ට ශිෂ්‍යේ විශිෂ්ට ශිෂ්‍යේ හැමදාම සතුටින් අධ්‍යයනය කරනවා. Like you. Brilliant student is in tip top heart. Working hard tip top student. හරි මෙහෙම දාන්න. A tip top student කියලා පටන් ගන්න. A tip top student. As a tip top student. ඒ කියන්නේ විශිෂ්ට ශිෂ්‍යේ. A tip top student. කෙලිම tip top කියන එක adjective විදිහට ගත්තා. නාම විශේෂණයක්. අනර්ග ශිෂ්‍යෙක් හරි අපි වගේ නේ අනර්ග ශිෂ්‍යෙක් a tip top student studies අධ්‍යයනය කරනවා වයි කපලා ඊස් දානවා ඉගෙන ගන්නවා අධ්‍යයනය කරනවා සතුටින් happily හරි සතුටින් ඉගෙන ගත්තොත් හොඳට මතක හිටිනවා හරි එහෙනම් අනර්ග ශිෂ්‍යෙක් නැත්නම් විශිෂ්ට ශිෂ්‍යෙක් ඉගෙන ගන්නවා සතුටින් ඉගෙන ගන්න ආකාරය විස්තර කරන නිසා මේක adverb එකක් ක්‍රියාපදෙ විස්තර කරන verb එක ඉස්සර ගන්න adverb එකක් සතුටින් ඉගෙන ගන්නවා හැමදාම everyday ක්‍රියාවේ පුරුද්දක් හරි එහෙනම් විශිෂ්ට ශිෂ්‍යෙක් හැමදාම සතුටින් ඉගෙන ගන්න හරි මේ කෑම වේල විශිෂ්ටයි නියමයි කවුද ඒක හැදුවේ කවුද ඒක පිළියෙල කළේ කොහොමද කියන්නේ the food made this meal is who made it Who prepared it? Okay. This meal, මේ කෑම වේල, මේ ආහාර වේල නියමයි. Is tip top. අනර්ග වෙනවා. අනර්ග is යන්නේ වෙනවා. Perfect. මේ කෑම වේල අනර්ග වෙනවා. Meal කියන්නේ කෑම වේල. කවුද පිළියෙල කළේ? කවුද who පිළියෙල කළේ prepared? ඒක ඉට් කවුද ඒක පිළියෙල කළේ කියලා අහන who prepared කවුද පිළියෙල කළේ ඉට් ඒක හරි රයිට් ඉන් අ ෆ්ලෑෂ් උදාහරණ දෙනවා ටිප් ටොප් your idea is tip top very good වාගේ අදහස අනර්ගයි brilliant very good තමයි සමානයි brilliant හරි fabulous fantastic ඒ වගේ සමාන පද තියෙනවා excellent great ඒකම තමයි TikTok කියලා කියන්නේ. වචන දැනගන්න නිතරම බ්‍රිටිෂ් කට්ටිය පාවිච්චි කරන TikTok කියන්නේ. හරි, තව උදාහරණ දෙනවා. ස්ටික් එක කතා කරලා තමයි කතාන්න පුළුවන් වෙන්නේ. ඇයි මේ අපි මේ ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න? ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. ඊට අමතරව ඔලෙල්ලල්දි ඩයලොග්ස් ලියන්න ඕන ලකුණු 15ක ප්‍රශ්නයක් දෙබස් ලියන්න ඕන. ඩයලොග්ස්. ඩයලොග් එකේ මුල දෙනා ඊට ටික ලියාගෙන යන්න ඕන. වචන 200ක් ලියන්න ඕන. ඒකට ස්පෝකන් ඉංග්‍රීසි තමයි ඕනේ වෙන්නේ. ඒත් මෙයා තමයි ඕනේ වෙන්නේ ඒකෙත්. වැඩිපුර මෙයා දැම්මොත් වැඩිපුර ස්කෝර් කරන්න පුළුවන් ලකුණු. ඒ නිසා පේපර් එකටත් වැදගත්. ඕලෙල් පේපර් එකටත් වැදගත් ඉස්සරහට. This game is tip top. Very good. මේ ගේම් එක නියමයි, විශිෂ්ටයි. Your batting technique is very tip top. Very good. හරි. අපේ කාර් එක tip top the painted the car. Again, madam. Pardon me. The painter is tip top because he painted the car. He painted the car beautifully. Hi. Very good. Hi. Ilanga. Ape car ekka visishta tattaye tiyena. Anarga tattaye tiyena. Our car is in car is tip top. Our car is in tip top. අපේ කාර් එක our car තියනවා නම් is disable කරනවා ගන්න. අපේ කාර් එක තියනවා is. දැන් ලොකේෂන් එක්සෑම්ස් වල in condition tip top. මොකද? Condition. ඔව් condition එක දානවා. හරි. අපේ කාර් එක තියනවා. මේක අනිවාර්යෙන් disable වගේ pronounce කරන is එක. ඒක තමයි හරියම English. දැන් ලොකේෂන් එක්සෑම්ස් කරන අය දන්නවා ඉතින් මේක disable වගේ pronounce කරන්න ඕන. හරි අපේ කාර් එක තියෙනවා අවකා ඊස්
in tip-top condition. अनर्घाई The trip completely tip-top. Correct. Completely. Completely සමාන පදයක් දෙන්න තව එකක් නිසකවම ඇත්තෙම සම්පූර්ණ Really. Really දාන්න පුළුවන්. තව එකක්. Absolutely. Actually. Absolutely. Actually දාන්න පුළුවන්. හරි. හරි. The trip. චාරිකාව. The trip. චාරිකාව. දැන් ගිය චාරිකාව මේක සතීත. Was කියන්නේ වුණා. චාරිකාව වුණා. Absolutely tip-top. अनार्घ टिप-टॉप अब्सोल्यूटली කියන්නේ ඇත්තෙන්ම සම්පූර්ණයෙන්ම වගේ තේරුම එක තියෙනවා නිසකවම अब्सोल्यूटली ඒකත් විතරම බ්‍රිටිෂ් කට්ටිය පාවිච්චි කරන වචනයක් චාරිකාව ඇත්තෙන්ම අනර්ඝ වුණා වස් කියන්නේ වුණා හරි ස්පෝකන් ඉංග්‍රීසි ඇති are there any examples उदाहरण टिप-टॉप श्रीलंकन क्रिकेट टीम इज टिप-टॉप द ओलंपिक इज इन टिप-टॉप कंडीशन इन द वर्ल्ड वेरी गुड माय एग्जाम्पल इज आल्सो टिप-टॉप My term test marks are tip-top. इतने हमें विषय में लाखों नोट वाला दिए ना tip-top. हरे. Take your paper book then. Papers पढ़ेगा. अब papers पढ़ डक करेला. Test book के लिए ना वाह. अलग तीन टिया पढ़ाने दी ना आदर. हरे. Papers पढ़ते हैं नवत्ती को तो नज़र. पर लगान. नाथ बुद्धन टे पर लगान. गीत साथी नाथ बुद्धन टे पर लगान. Papers पढ़ते. एक आप ही अंतिम डेकले क्वेश्चन नंबर फोर दे फाइव का कला संबोधन कला फाइव के फोर का करान करने तीन ना फाइव का कराने तीन अभी कराने तीन हरे थैंक यू हर पहले का है मोम 2017 सेकंड टर्म कलनीय क्वेश्चन नंबर फाइव अगर पहले का है मोम අර වෙලගන්න බලනවා නම් කියන්න හම්බුන නැත්නම් කියන්න හැමෝම පෙරලගත්ත නේද හැමෝටම හම්බුනද මේ පේපර් එක අලුත් අය හරි එයි ක්වෙස්චන් නම්බර් 5 රීඅරේන්ජ් රේන්ජ් කියන්නේ සකස් කරනවා රී කියන ප්‍රිෆික්ස් එක ඉස්සරහට දැම්මහම රීඅරේන්ජ් කියන්නේ නැවත සකස් කරන්න ද වර්ඩ්ස් වචන ඇන්ඩ් ෆ්‍රේසස් ෆ්‍රේසස් කියන්නේ මොනවද වචන කාණ්ඩ වෙරි ගුඩ් වචන කාණ්ඩ වචන ගොඩක් वचन सह वचन कांड नवत सकू गेट लबागण्ड द मीनिंग फुल सेंटेंस अर्थवत्क्य अर्थवत्क्य मीनिंग फुल अर्थवत् हरियाणा में वचन वचन कांड नवत सकला अर्थवत्क्य हदनाई तीयने हर पलवे मुखा उत्तरी फस्ट उत्तरी
They spoke about the important using of eco-friendly cloth bags. Yeah, very good. ඉස්සෙල්ලාම කතෘ ඉස්සරහට ගන්න. වාක්‍යයක් ලියද්දි බොහෝ විට කතෘව තමයි මුලින්ම දාන්නේ. They subject එක. ඒගොල්ලෝ ඔවුන් කතා කළා past tense spoke. Speak එකේ past tense spoke වන ක්‍රියාපදේ. ඒගොල්ලෝ කතා කළා about ගැන. මොනවා ගැනද? පිළිබඳ. About the importance වැදගත්කම ගැන. The importance වැදගත්කම. ඒගොල්ලෝ කතා කළා වැදගත්කම ගැන. මොකේ වැදගත්කමද? Of using. Of එකෙන් අයිතිය හංගවනවා. Of එකට පස්සේ එන ක්‍රියාපදයට ing ඕනමයි. Of එකට පස්සේ එන verb එකට අනිවාර්යෙන් ing දාන්නම ඕන. නීතියක් ග්‍රැමවල. හරි using කියන්නේ පාවිච්චි කිරීම. නේද? හරි එන පාවිච්චි කිරීමේ වැදගත්කම ගැන. මොනවා පාවිච්චි කිරීම වැදගත්කමද? Eco-friendly cloth bags. Eco-friendly කියන්නේ පරිසර හිතකාමී. Cloth bags කියන්නේ ready මාළු. හරි ready මාළු ෆුඩ් සිටියෙන් දැකලා ඇති දිනන. පරිසර හිතකාමී. එන ඒගොල්ලෝ කතා කළා වැදගත්කම ගැන මොකේ වැදගත්කම ගැනද පරිසර හිතකාමී රෙදිමලු පාවිච්චි කිරීමේ වැදගත්කම ගැන ඒගොල්ලෝ කතා කළා ටිකක් වාක්‍ය දිගයි හොඳ වාක්‍ය දිගක් තියෙන මේක පොඩ්ඩක් දිග වුණාට හරි හරි නේද උත්තරේ හරි නම් හරි දාගන්න අඩුපාඩු හදාගන්න හරි අපිට කියන්නේ යූස් කියන්නේ පාවිච්චි කරනවා යූසින් කියන්නේ මෙතෙන්දි නාම පදයක් පාවිච්චි කිරීම එයාට ඉංග්‍රීසි ග්‍රැමවල කියන ජෙරන්ඩ් එකක් කියලා නම තමයි ජෙරන්ඩ් ක්‍රියාපදයට ing දාලා නාම පදයක් හදනවා ඒ හැදුවම ඒකට කියනවා ජෙරන්ඩ් එකක් කියලා ඒ නම ජෙරන්ඩ් පාවිච්චි කිරීම හරි සෙකන්ඩ් වන් what is the answer they also possess a significant frontal red shield also a possess a significant frontal red shield ඔව් they කියන්නේ ඔවුන්ට ඔවුන්ට ඔයාලට මතකද මේක අචුබතේ තිබ්බ වගේ මතකයි මට. They also possess. Possess කියන්නේ මොකද්ද? Possess කියන්නේ හිමි. ඔව් හිමිකම් කියනවා. අයිති හිමිකම් කියනවා. Also කියන්නේ අල්තයන්. උන් මේකටත් හිමිකම් කියනවා. හරි කුරුල්ල ගැන තමයි කියන්නේ කුරුල්ල ගැන. They also possess. They want IT. Himikam kiyena wa. Mona wadada? A significant. Significant kiyana mokadda? Salakiya yutu. Ehema gannak puluwa. Wada honda suvisheshi. Tamadara kapi penena. Salakiya yutu suvisheshi wedagat e therum tiyena naththam kapi penena. A frontal red shield. කුරුල්ලගේ නරල දැකලා තියෙනවද නරල ළඟ තියෙනවා මේ සමහර කුරුල්ල කුරුල්ල වර්ගයක රතු පාට ප්‍රදේශයක් ෂීල්ඩ් එකක් ආවරණයක් රතු පාට ෆ්‍රන්ටල් රෙඩ් ෂීල්ඩ් මේ කුරුල්ල ජාති හරි මේක අචුපදේ තිබ්බක් නේ මතකනේ හරි ෆ්‍රන්ටල් කියන්නේ ඉදිරිපස ඇති ෆ්‍රන්ටල් ඉදිරිපස ඇති රෙඩ් ෂීල්ඩ් රතු පාට ෂීල්ඩ් එකක් කියන්නේ පළකයක් ආවරණයක් ශීල් ආවරණේ ආරක්ෂාවට වගේ තියෙන එක කුරුල්ලගේ නම හොකට ගන්න තියෙන එක හරි ඵලකයක් ආවරණයක් රතු පාට එක තියෙන ඉදිරිපස ෆ්‍රන්ටල් කියන්නේ ඉදිරිපස තියෙන ආ එහෙනම් උන්ට උන් මේකටත් හිමිකම් කියන මොනවද සුවිශේෂී රතු පැහැති ආවරණයක් එක තියෙන ඉදිරිපස හරි කුරුල්ලගේ නළල හරිය අනේ වගේ එකටත් මෙයා හිමිකම් කියන මේ කුරුල්ල වර්ගය හරි තර්ඩ් වන් what is the answer There are long staircases, fresh water pools, passages, and chambers, and spice pools and camp. Oh, I better make
ඒක දෙආරා වර්ගයේ වාක්‍යයක්. දෙආරා කියන්නේ ඉන්නවා තියෙනවානේ. මෙතන තියෙනවා. දෙආරා කියන්නේ තියෙනවා. අපිට ගන්න පුළුවන් මෙහෙම. Fresh water pools. Fresh water pools. මේව මාරු වෙන්න පුළුවන්. හරි මේකෙදි මාරු වෙන්න පුළුවන් මේ වගේ ඒවා. Fresh water pools. Fresh water pools කියන්නේ මොනවද? The water pools කියන්නේ ජල තටාක. නැවුම් ජල තටාක. හරිද? නැවුම් ජල තටාක. නැවුම් කියලා ගන්න පුළුවන්. නැවුම් කියන එකත් හරි. තව තේරුමක් තියෙනවා මේකට. Fresh water. මිරිදිය. මිරිදිය කියන්නේ තේරුමක් තියෙනවා. Fresh water කියන්නේ මිරිදිය. Fresh water මිරිදිය. හරි. මිරිදිය ජල තටාක දිනවා කියලා ගන්න පුළුවන්. ඒ තේරුම් දෙකම තියෙනවා. හරි. There are fresh water pools. මිරිදිය ජල තටාක. ඒ වගේම spacious chambers කියලා ගමු. Spacious කියන්නේ ඉඩකඩ සහිත. Space කියන්නේ ඉඩකඩනේ. Spacious ඉඩකඩ සහිත. පොඩක් අලුත් වචන ඇති. Chambers කියන්නේ මොනවද? කාමර. තත් කුටි. Spacious chambers ඉඩකඩ සහිත කාමර තියෙනවා. මිරිදිය ජල තටාක තියෙනවා. තව අනිත් එක long passages හරි අන්තිමට අපි ක්‍රමා දානවා and long passages passage එක කියන්නේ මොකද්ද ඡේදයක්ද passage එක කියලා කියන්නේ දැන් මෙහෙම පාරනේ මෙහෙම කාමර තියෙන දෙපැත්තේ corridor එක මේක තමයි passage එක කියලා කියන්නේ මේ හැමතැනම කාමර ඒ දෙක කාමර අතරින් යන තියෙන පාර එක තමයි පැසේජ් එක කියලා කියන්නේ. මේ වගේ දිග පැසේජස් තියෙනවලු. දිග කොරිඩෝස් තියෙනවලු. හරි. මේවා මාරු වෙන්න පුළුවන්. ලොම් පැසේජස් මුලට දාන්න පුළුවන්. ස්පේෂස් චේම්බර්ස් එක මාරු කරන්න පුළුවන්. ඒක තමයි හොඳම උත්තරේ. හරි. මේවා මාරු කරන්න පුළුවන් ප්‍රශ්න නැහැ. ලොම් පැසේජස්, ස්පේෂස් චේම්බර්ස්, ෆ්‍රෙෂ් වෝටර් පූල්ස් එක මාරු කරන්න පුළුවන්. සර්. ඔකේ. Passages කියන කොරිඩෝ වලට නේද? ඔව් කොරිඩෝස්. Number 4. What is the answer? Number 4. ඔගොල්ලෝ වගේ. They are intelligent and also hard working. They own ආ කියන්නේ වෙනවා. Intelligent කියන්නේ මොකද්ද? Intelligent? බුද්ධිමත්. බුද්ධිමත්. එනා own බුද්ධිමත් වෙනවා. බුද්ධිමත් විතරක් නෙමෙයි. And also hard working. මහන්සිලා වැඩ කරන සුළු. හරි. Hard working. Also කියන අල්තයන්. මේව මාරු වෙන්න පුළුවන්. මේ දෙක මාරු වෙන්න පුළුවන්. Hard working වලට ඇවිල්ලා intelligent අන්තිමට දාන්න පුළුවන් ප්‍රශ්නයක්. They are hard working and also intelligent. එහෙම දාන්න පුළුවන්. හරි. ඒගොල්ලෝ බුද්ධිමත් වගේම also වලින් වගේම අල්තයන්න තියෙනවා. ඒගොල්ලෝ බුද්ධිමත් වගේම මහන්සිලා වැඩ කරන සුළුත් වෙනවා. මහන්සිලා වැඩ කරන තමයි hard working කියලා කියන්නේ. හරි. අපි වගේනේ. Number 5. What is the answer? Number 5, tell me your answer. There is tiyenawa. Mokada tiyenne? There is a wonderful. Hari. Mokada? There is kiyana tiyenawa a wonderful. Wonderful kiyanne apuru. Place around this area. Picnic area. Picnic area කියන්නේ මොකද්ද? Picnic කියන්නේ චාරිකාව. විනෝද චාරිකාව වගේ. Picnic area. චාරිකා යන පුළුවන් ප්‍රදේශය. චාරිකා යා හැකි ප්‍රදේශය. හරි, there is a wonderful picnic area. අපූරු චාරිකා යන පුළුවන් ප්‍රදේශයක් there is කියන්නේ තියෙනවා.
around this area. Amma case gaya. Amma case. Mute karan inna. Anne. Who is that? හරි සද්දේනම මියුට් කරගන්න. හරි around කියන්නේ අවට. තව වටේට අවට this place මේ ස්ථානයේ අවට. දැන් හිතන්න හොඳ ලස්සන තැනක් සංචාරක වෙනවා. හරි එහෙනම් මේ ස්ථානයේ අවට තියෙනවලු චාරිකා යන්න පුළුවන් අපූර්ව ප්‍රදේශයක්. හරි චාරිකා යහගේ අපූර්ව ප්‍රදේශයක් තියෙනවා around this place මේ ස්ථානයේ අවට this place මේ ස්ථානයේ මේ ස්ථානයේ අවට around this place एक ही लापुनु दहाई एंड दहाई तीनों ना गड़ाक होंडाई, हरे आटा हो आटे वैडी है तो उससा, आटा हो आटे वैडी है तो उससा, लापुनु दागर ना, ओके वेरी गुड, हरे, इटे पास से इन्ने के लिसनिंग टेस्ट देगा, आ इटे खाली तेरा सिक्स देगा ने, हरे वेरी इजी, अ केक वॉक, क्वेश्चन नंबर सिक्स बाला ना Look at the picture. Pinture diha balanna and fill in the blanks. Histam purawanna using pavichchi karamin suitable words. Galapena vachana. Suitable words. Galapena vachana. Hari. Pinture diha balala. Galapena vachana pavichchi karala. Histam sampurna karanna. Balamu. Look at this picture. Look at balanna this picture. Me pinture diha balanna. Mic on karanne pa. Girl. There is a girl. Gehanu lama ekki innawa in this picture. Me pinturaye. Hari, ita passe. Ahanawa. Blank is she doing? What is she doing? Aya monawada karamin inne kiyala ne ahanne samanne. What is she doing? Aya monawada karamin inne. What? What kiyanne monawada? Is she doing? Aya karamin inne. Doing kiyanne karamin, is kiyanne inne. Aya monawada karamin inne. She is මොකද්ද on a chair පුටුවක් උඩ නම් on the chair පාරි වෙලා ඉන්නවා sitting sitting ඇය වාඩි වෙලා ඉන්නවා sitting කියන්නේ වාඩි වෙලා is කියන්නේ ඉන්නවා on a chair පුටුවක් මත හරි she is මොනවද කරන්නේ reading book reading the book පොතක් කියවමින් ඉන්නවා reading කියන්නේ කියවමින් is කියන්නේ ඉන්නවා හරි ඇය පොතක් කියවමින් ඉන්නවා इट पास यहाँ ना ब्लैंक इज़ द चेयर वेयर इज़ द चेयर ओ इट पास से गांडा पुलवां ओ हरे वेयर इज़ द चेयर पुटुआ कोहेद ती एंडी हरे वेयर क्या ने कोहेद बान तेरु मैंने हरे वेयर क्या ने कोहेद वेयर द टेबल कोई ना इज़ क्या ने ती एंडी वेयर क्या ने कोहेद इज़ क्या ने ती एंडी द चेयर पुटुआ कोहेद ती एंडी के लाहा ना इट තියෙනවා is කියන්නේ තියෙනවා near the table මේසේ ළඟ ළඟ කියන්නේ near තම buy කියලා දාන්න පුළුවන් ඕන නැහැ buy කියන්නේ ළඟ හරි near හෝ buy දාන්න පුළුවන් දෙකේ එකක් near කියන්නේ buy කියන්නේ ළඟ ඒක තියෙනවා මේසේ ළඟ there is a cat who's එක ඉන්නවා on the table on the table මේසේ උඩ on උඩ මේසේ උඩ who's එක ඉන්නවා there's a dog balle ki inna under the table under the table mesi yata podi kare wadak ne hari under the table mesi yata the cat poosa is sitting vaadi vela innawa on the table mesi uda poosa mesi uda vaadi vela innawalu the dog is lying lying kiyanne mokadda under the table oh lying kiyanne mokadda
නිදාගෙන ඉන්නවා නැත්නම් හාන්සි වෙලා ඉන්නවා බල්ලා under the table මේසෙ යට under the table මේසෙ යට හැබැයි on the floor on the floor පොළව උඩ on the floor on කියන්නේ උඩ මත පොළව කියන්නේ floor හරි floor කියන්නේ පොළව on the floor පොළව මත එයා ඉන්නේ පොළව මතනේ මේසෙ යට වුණාට පොළව යට නෙමෙයි හරි දහයෙන් අටක් හෝ අටට වැඩි වැඩි නැත උස ඔකේ වෙරි ගුඩ් ලකුණු දා ගන්න හරි සර් ඔකේ ලයින් කියන්නේ මොකද්ද කොහෙන්ද මේ ලයින් අල් ඡේදෙන් දැන් කියපු ඡේදෙ ලිසන් ලිසන් කියන එකද නෑ නෑ පතරද අර ද ඩෝ කිස් ලයින් ආ ලයින් ඔව් මං කියවන තේරුම ඇහුනේ නැද්ද තේරුම කිව්වා වැතිරිලා ඉන්න ආ හාන්සි වෙලා ඉන්න නැත්නම් වැතිරිලා ඉන්න ලයින් කියන්නේ වැතිරිලා ඉන්න ඔය බල්ල වැතිරිලා නේ ඉන්නේ හාන්සි වෙලා වගේ හරි වැතිරිලා ඉන්න නැත්නම් හාන්සි වෙලා ඉන්න හරි ඊට පස්සේ එන ක්වෙස්චන් නම්බර් 8 ක්වෙස්චන් නම්බර් 8 අපි මේක කරලා අචුබදට යන් හරි මේක කරලා අචුබදට යන් Facebook එකත් ළඟ තියාගන්න හරි ක්වෙස්චන් නම්බර් 8 read the following comprehension read කියවන්න the following පහත comprehension and answer the questions හරි පහත අවබෝධ ප්‍රශ්නේ comprehension අවබෝධ ප්‍රශ්නේ කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න හරි බලන්න ලස්සන කතාවක් හරි බල්ලෙක් කියන කෙනා කොච්චර වැදගත්ද කියලා මේකෙදි කියනවා හරි එයා කොච්චර පක්ෂපාතීද one morning එක උදෑසනක ගුණපාලස් dog ගුණපාලගේ බල්ලා වෙන rex rex තමයි යාගේ නම හරි ගුණපාලගේ බල්ලා වෙන rex was කියන්නේ හිටියා at the door කියන්නේ දොර ළඟ හිටියා දොර ළඟ තමයි යා හිටියේ දැන් හිතින් මවා ගන්න හරි ගුණපාලගේ බල්ලා මොකද යාගේ නම රෙක්ස් දොර ළඟ හිටියා එක උදෑසනක he was watching ඔහු බලමින් හිටියා මේ හී කියන්නේ බල්ලා හොඳේ හී කියන්නේ බල්ලා was කියන්නේ හිටියා watching කියන්නේ නරඹමින් එයා නරඹමින් හිටියා the street below පහළ තියෙන වීදිය below කියන්නේ පහළ street කියන්නේ වීදිය පාර එයා පහළ වීදිය බලමින් හිටියා හරි it was full of noise ඒක it කියන්නේ ඒක was කියන්නේ වුණා full of pirila noise shabdayen goshaven aye para shabdayen pirila tibuna full of noise kiyana shabdayen pirila was kiyana tibuna hari den udene godak karya bahulai ola busy people are going to work hari students are going to school hari they are hitiya they are kiyana hitiya danataliyan a lot of children godak lamai a lot of godak ගොඩක් ළමයි හිටියා හරින් හරින් කියන්නේ වේගෙන් යමින් වේගෙන් දුවමින් වේගෙන් යමින් නැත්නම් ඉක්මන් කරමින් වේගෙන් යමින් along the street වීදියේ දිගේ along කියන්නේ දිගේ the street වීදිය වීදියේ දිගේ බොහෝ ළමයි හිටියා ඉක්මනට යන ගමන් යමින් හරි they had books ඔවුන් ළඟ තිබුණා had කියන්නේ තිබුණා books කියන්නේ පොත් ඔවුන් ළඟ තිබුණා පොත් in their hands ඔවුන්ගේ අත්වල හරි මේ ළමයින්ගේ අත්වල මොනවද තිබුණේ පොත් පොත් තිබුණා and they were going ඒගොල්ල යමින් හිටියා they කියන්නේ ඒගොල්ල ළමයි were කියන්නේ හිටියා going කියන්නේ යමින් ඔවුන් යමින් හිටියා towards the bus stop ඒ කියන්නේ බස් නැවතුම්පොළ දෙසට ඔව් towards කියන්නේ දෙසට බස් නවත්වන තැන දෙසට towards කියන්නේ දෙසට ඒ වෙතට හරි ටුවර්ස් කියන දෙසට වෙතට බස් නැවතුම්පළ දෙසට නැත්නම් බස් නවත්තන තැන දෙසට යමින් හිටියා ළමයි බස් එක අල්ලගන්න තමයි හදන්නේ ඉස්කෝලේ යන්නේ they are කියන්නේ හිටියා men and women too men කියන්නේ පිරිමි කට්ටිය and women කාන්තාවෝ too කියන්නේ අල්තා යන්න අයන men and women පිරිමි මිනිස්සු හා කාන්තාවොත් හිටියා walking ඇවිදිමින්
walking fast, waging a with me towards the bus stop. Hari bus stop pega. Sorry, walking past. Hari walking past towards the bus stop. Bus stop pega the setter, waging a with me. Ame angle mature waging a with me. Bustagala ganane, verate anna, sahai schoolian. Hari. Somewhere, some can samahara ayah, were carrying, were can hitia, carrying can usagan hitia, baskets. Baskets susagan hitia on their hands, on gay atala. And I'm a basnatum pele hitia samahara minis, the tapare hitia samahara minisu. Baskets susan hitia, igulang atali. Hari. The others, anitaya, were carrying bags. Bags susagan yamin hitia. Hari carrying can usagana, were can hitia. The others, anitaya, were carrying can usagan hitia. Bags malu. In their hands, onge attale. Hari office yani thoda bags aranne. Hari. They were the usual lorries. Mithana they were kiyanne tibuna. Pana nattan they were kiyanne tibuna. The lorries walata pana naha ne. Enan they were kiyanne tibuna. The usual lorries. Samanya lorry. Samanya lorry tibuna pare. Speeding down. Speeding down kiyanne vegen yami. Speeding down, waging yami. The road. Hari paradige waging yami. Speeding down the road. Kyane paradige waging yami. Saman lori tibuna. Hari lori tan waging yana. Okkoma kare bahulai. Hari. Othana down the road kyane paradige. Speeding kyane waging yami. Some were carrying dried tobacco leaf. Tobacco leaf kyane manada? Tobacco leaf. Tobacco leaf. Dum kola. Hari. Samahara lori. Sam kyan samahara eva kyan samahara lori. Were carrying. Ustagani yamin tibuna samahara lori vare. Dried. Velapu dum kola. Samahara lori vare. Velapu dum kola. Ustagani yamin tibuna. Hari. The others. Anitteva. Anit lori. Anitteva. Were carrying. Ustagani yamin tibuna. Dried chilies. Again, one other than dried chilies. Vieli miris. Vieli miris. Vieli miris. Gingerly. Ginger. Inguru. Inguru. Ginger can inguru. What is spelling? Where they call it? Ginger. Ginger can inguru. Make it. Equally, they can't pay not. තල කියලා හදාගන්න ජින්ජලි තල. ඔහොම එකක් නැහැ. හොඳ ජින්ජලි කියලා එකක් නැහැ. ඔයක තේරුම ඉතාල පරිස්සමෙන් කියන්නේ. ඒ ගැලපෙන්නේ නැහැ නේද ඔතෙන්. ඉතාල පරිස්සමෙන් උස්සගෙන යන්න මොනවද? ගැලපෙන්නේ නැහැ. ඔය වචනේ වැරදි. කො මෙහෙම හදාගන්න. ජින්ජලි තල. තල උස්සගෙන යමින් හිටියා. ඒ ලොරි වල පටවලා තිනවා වියලි මිරිස් තල. මේස්. මේස් කියන්නේ මොනවද? මේස්. මේස් කියන්නේ ඉරිඟු. ඉරිඟු නැත්නම් බඩේ ඉරිඟු. ඉරිඟු. And vegetables, 11. In a lorry, market ticket, may they were getting in a vetini. Hurry. Rex so, Rex dakka. How the Rex kiani? Balagi, Gunapalagi balla. Hurry. Rex dakka. So dakka, all this. Mesial. Mesial balla dakka. Trivia balabali no nidasi. Hurry. Increasing kalpana kapna made here. He saw who that car, the men, minisu, and women, kantavo, running, do a mean, dekada, Mr. Ganvidhi, running, do a mean, towards the bus stop pegada, do a mean inna akare. Ena kantavo saha minisun, mona minisu de, bus stop pegada do and a kantavo saha minisu, nea dekka, bus stop pegada said do and a kantavan saha minisunga me balla, dekka. He saw who that car, the lorries, lorry speeding down the street. Vidya dige. Down the street can vidya dige. Speeding. Vegan yamin. Vegan yamin. Vegan yana. Lorry is dekta. Hari. Tar me dekapu deval vistar karna. He heard. Ahut ahuna. Heard can ahuna. He heard. Ahut ahuna. The cox. Cox can kaud. Kukulo. 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 Crowing. Crowing can. Kegahano. Oh, kegasim, handle him. Crowing, handle him. The Udasan and Kukulu Kagahana Sadi at Ahuna.
and the birds singing in the trees. Kurullo gassala. Kurullo gassala mona karanada? Sindu kiyanawane. Hari. And the birds singing. Kurullo sindu kiyaneka gayana kirima in the trees. Gassala inda. Hari. Gassala inda kurullo kaya gahana handa. Gayana karana handa. E wagema kukullu kaya gahana saddi. Handalena saddi meyata ahuna. Balla okkoma den ahan inna. He heard. Ohuta ahuna. Children laughing. Laughing කියන්නේ සිනහවීම. ළමයි hina වෙනවා මෙයාට ඇහුණා. එහෙම තමයි ඔය කියන්නේ. හරි? He heard ඔහුට ඇහුණා the children laughing. ළමයි hina වෙන එක. ළමයි hina වෙන එක මෙයාට ඇහුණා. And talking ළමයි කතා කරන එක මෙයාට ඇහුණා. Talking කතා කිරීම. හරි. දැන් මේවා ඇහෙද්දි මොකද උනේ? Rex became restless. Became කියන්නේ බවටපත් උනා. කියන became බවටපත් උනා. Restless කියන්නේ මොකද්ද? Restless. කලබල. ඔව් කලබල නැත්නම් නොසන්සුන්. නොසන්සුන් හරි රෙක්ස් නොසන්සුන් බවට පත් වුණා මොකරි හේතුවක් ඇතිනේ නොසන්සුන් වෙන්න හරි හී රෑන් ඔහු දිව්වා හරි ඇවිද්දා නෙමෙයි දිව්වා ඉන්ටු ගුණපාලස් රූම් ගුණපාලගේ කාමරය ඉන්ටු ඇතුළට තුලට ගුණපාලගේ කාමරය ඇතුළට ඔහු දිව්වා ඉන්ටු කියන්නේ ඇතුළට කවුද දිව්වේ රෙක්ස් කියන බල්ලා කලබලලා දිව්වා Gunapala was Gunapala was කියන්නේ හිටියා Gunapala හිටියා in bed and they still sleeping තාමත් නිදාගෙන හරි sleeping නිදාගෙන තමයි හිටියේ still තාමත් හරි Gunapala was sleeping කියන්නේ Gunapala නිදාගෙන හිටියා past continuous tense එක හරි හිටියේ හිටියේ තාමත් still කියන්නේ තාමත් ගලපලා ගත්තාම Gunapala හිටියා and they තාමත් නිදාගෙන එයා තාමත් ඇඳේ නිදි හැරිලා නැහැ එලි වෙලා ළමයි ඉස්කෝලේ යනවා මිනිස්සු වැඩට යනවා පාරේ ලොරි යනවා මෙයා තාමත් නිදි හරි රෙක්ස් බාක්ඩ් ඇට් ගුණපාල බාක්ඩ් ඇට් කියන්නේ බිරුවා කෙනෙක්ට බිරුවාම කියනවා බාක්ඩ් ඇට් බිරුවා රෙක්ස් කියන බල්ලා බිරුවා ගුණපාලට බිරුවා ඇයි ඇයි බිරුවේ කේන්ද කිල්ලා එයා නැගිටින්න පරක්කු වෙලා ඔව් එයා ඇහැරවන්න very good ගුණපාල අවෝක් අවෝක් කියන්නේ ඇහැරුණා Awake කියන්නේ ඇහැරෙනවා awoke කියන්නේ ඇහැරුණා awake තමයි present tense එක ඇහැරෙනවා ඒකේ past tense awoke ඇහැරුණා හරි ගුණපාල ඇහැරුණා and looked at the clock ඔරලෝසුව දිහා බැලුවා looked at බැලුවා the clock ඔරලෝසුව දිහා බැලුවා හරි the time was half past 5 වෙලාව කීයද was කියන්නේ වුණා was කියන්නේ වුණා වෙලාව පහමාර වුණා ඔගොල්ලෝ නම් කියයි මේ තාමත් ඉඳ ගන්න එක හරිනේ කියලා නේ හරි වෙලාව පහමාර වුණා ඒතරේ පහමාර කියන්නේ යාට පරක්කු වෙලා එයා සාමාන්‍යයෙන් හතරට වගේ අවදි වෙනවා ඇති හරි වෙලාව පහමාර වුණා he jumped out of bed jumped පැන්නා ඔහු පැන්නා out of bed out of කියන්නේ එළියට ඉවතට out of bed එඳෙන් ඉවතට ඔහු පැන්නා එහෙන් පයින්න හොඳ නෑ හරි එඳ නිදාගෙන ඉන්නකොට පොඩ්ඩක් ඇඳ උඩ වාඩිල තමයි එන්න ඕනේ මොකද එකපාරට මොලේට ලේ යන්නේ නෑ ඒක කලන්තේම ඇදෙන්න පුළුවන් පොඩක් ඇඳුඩ හාන්සි පොඩක් ඇඳුඩ වාඩිලා වගේ ඉන්නවා. මේ ගමන ගමනේ හරියට වෙනකම්. ඊට පස්සේ නැගිටලා ඉන්න ඕනේ හරි. නැත්තම් කලන්ත දායි. හරි. මොලේට හොඳ නැහැ නැත්තම්. හරි මෙයා හැම නැහැ මෙයා පරක් වෙලා ඇඳෙන් පැන්න එළියට. He jumped out of bed. ඊට පස්සේ මොකද කළේ? Washed හේදුවා. හොදගත්තා. මුණ හොදගන්න නැති. Had his morning meal. Had කියන්නේ මොකද්ද මෙතන? තිබුණා. කෑවා කියන එක මෙතන. Had කියන්නේ මෙතන කෑවා. ගත්තා. ගත්ත නැත්තම් කෑවා his morning meal his ඔහුගේ morning meal උදෑසන කෑම වේල ඔහුගේ උදෑසන කෑම වේල ගත්තා ඒ කියන්නේ කෑවා කියන එක හරි මෙතන had කියන්නේ ගත්ත කියන එක يعني කනවා කියන එක හරි කෑවා මම කියල දීලා තියෙනවා has have කියලා කියනවා කනවට අතීත කාලයේ had කියන්නේ එහෙනම් කෑවා උදේ ආහාරය ගත්තා took his bag took ගත්තා his bag ඔහුගේ bag එක ගත්තා And ran to the bus stop එකට දිව්වා. ඒ පරක් වෙලානේ. He was late. Bus stop එකට දිව්වා. Rex followed. Followed කියන්නේ පස්සෙන් ගියා. Rex පස්සෙන් ගියා his master. Master කියන්නේ ස්වාමියා. බල්ලගේ ස්වාමියා තමයි ගුණපාල. එයා බලා ගන්න කෙනා. හරි. හරි. Rex ඔහුගේ මාස්ටර්ගේ ස්වාමියාගේ පස්සෙන් ගියා. Followed කියන්නේ පස්සෙන් ගියා to the door. දොර ළඟට. දොර ළඟට වෙනකම් ගුණපාලගේ පස්සෙන් රෙක්ස් කියන බල්ලා ගියා
and watched නැරඹුවා බැලුවා him ඔහුව බැලුවා hurrying to the bus stop එකට hurrying වේගෙන් යන ආකාරය ගුණපාල වේගෙන් bus stop එකට යන ආකාරය රෙක්ස් තින බල්ලා බලාගෙන හිටියා hurrying කියන්නේ වේගෙන් දුවන ආකාරය වේගෙන් යන ආකාරය හරි තර මේකේ මොනවද තේරෙන්නේ රෙක්ස් කියන්නේ මොනවද මොනවද හිතන්නේ රෙක්ස් මොන වගේ කෙනෙක්ද බල්ලා මද බල්ලෙක් යා ස්වාමියාට පක්ෂපාති හරි මද මොලේ තියෙන බල්ලෙක් නේ ඉන්ටෙලිජන්ට් ලයික් ස්නෝවි හරි ඒ ආදි ස්ටේට්මන්ට්ස් රයිට් ඕ රෝන් මේ වාක්‍ය හරිද වැරදිද කියලා අහනවා නම්බර් 1 වන් ඩේ එක දවසක් ගුණපාල වස් ඇට් ද ඩෝ ගුණපාල හිටියා දොර ළඟ Ron. What about? Let me hear it again. Rex, ne? Ballan. Wrong. Yes. The wrong girl, yeah, nadi. Me and Malia, no, what happened there? Wrong girl, yeah, nadi. Right or wrong? Upad is Filipa, didn't it? Hari. When I'm talking about Hari Dagan, me and Varada Dhamma, this Dhamma Hari Dagan, pull up. I mean, we bagged lakhon dene ka apne nahi aata. Me and Malia, pull up. Lakhon dene. උපදෙස් පිළිපදින්. හරි. නම්බර් 2. දෙයව කියන හිටියා. A lot of children. ගොඩක් ළමයි හිටියා. Hurrying along the street. පාර දිගේ වේගෙන් යමින්. පාර දිගේ වේගෙන් යමින්. Right. ගොඩක් ළමයි හිටියා. Right. Right. The street කියන්නේ පාර නැත්නම් වීදිය. Along the street කියන්නේ වීදිය දිගේ. Hurrying කියන්නේ වේගෙන් යමින්. හිටියා නේ? හරි. ඒක Right. You are the next up. The men and women, pirimikattiya saha kaanthawo were not walking. Evidimin hitiye nehailu. Were walking kiyanne evidimin hitiya. Were kiyanne hitiya. Were not hitiye ne. Walking evidimin. Evidimin hitiye nehailu. Towards the bus stop. Bus stop peka desata. Wrong. Wrong. Evidimin hiti. Next one. Rex became restless. Rex kiyana right. balla nosansun unadu. Right. Right. Hi. Wala saddena na mic on karanne pa. Awatin saddena na mic on karanne pa anitha disturb. Number 5. Gunapala bark at Rex. Gunapala biruwala Rex ta. Wrong. 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 Gunapala kohomada puranne ne? ගුණපාල පුරන්න බෑනේ බල්ලෙක් නෙමෙයිනේ හරි රෙක්ස් තමයි බිරුවි ගුණපාලද නේ හරි ඒ පහෙන් පහම හරියට තෝසල් ලකුණු පහක් තියෙනවා එකට තව කොටසක් තියෙනවා එකේ ඔකේ වෙරි ගුඩ් next one b answer these questions මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න number 1 what was full of noise what මොකද්ද was tibune full of pirila noise shabdayen mokadda shabdayen pirila tibune the street below the street pahala thiyena veediya the street below thaman me palane cheda kiyana he was watching the street below ohu balamin hitiya pahala veediya it was full of noise eka shabdayen pirila tibuna goshave at the street below වඩා හොඳයි මෙහෙම තිබ්බත් හරි දාගන්න වඩා හොඳයි the street below was full of noise full answer කියනවා වඩා හොඳයි පහළ වීදිය was තිබුණා ශබ්දයෙන් පිරීලා කියන්න full of noise next up who was watching who කවුද was හිටියේ watching බලමින් කවුද බලමින් හිටියේ the street below පහළ වීදිය කවුද බලමින් හිටියේ rex charles dog rex Rex के लिए तरफ तीन बात हारी अतः best watching Rex बालमीन ही दिया the street below पहले ही दी
Number three. Who were carrying? කවුද උස්සගෙන යමින් හිටියේ? Carrying උස්සගෙන යමින් baskets. On their hands, on their heads. ඒගොල්ලන්ගේ ඔළු උඩ. කවුද ඔළු උඩ basket උස්සගෙන යමින් හිටියේ? හරි. Men and women. ඒගොල්ලන්ගේ ඔළු උඩ. කවුද? Men. Men and women. ඔව්. බලන්න මේක විස්තර කරනවා. They were හිටියා men and women. කාන්තාවෝ සහ පිරිමි කට්ටිය හිටියා. හරි walking fast towards the bus stop ඊට පස්සේ කියනවා some were carrying baskets ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සමහරක් හරි ඒ කියන්නේ කාගේ සමහරක්ද men and women නේ හරි එහෙනම් some men and women කියලා කියවනවා වඩා හොඳයි men and women කිව්වත් හරි නැත්නම් some සමහර men and women පිරිමි කට්ටිය සහ කාන්තාව were carrying baskets baskets උස්සගෙන යමින් හිටිය मेटी कितना तीबत लाखों नुहाम बे ना मेन्ने निमित्त तीबत तीबत हरे वाइटा होता है मेहमान लिए ना ना दे कैरिंग बास्केट्स ऑन देयर हेड्स ये बोला कि ओलूड नंबर फोर व्हाट वाज स्पीडिंग डाउन मुकाद्दे वेगन यामिन तीबुने द स्ट्रीट वीडी ये दिगे मुकाद्दे वेगन यामिन तीबुने लॉरी Lorries के लिए इतना तीबत थारी ऐसा lorries the क्या ने तीबुना speeding speeding क्या ने वेगन यामी down the street दी दिए दिगे दी दिए दिगे लॉरी वीडियो दिखे वेगन यामी तीबुना लॉरीज के लिए इतना तीबा लखनऊ हम बिना नंबर फाइव हु हर्ट काट दे होने द कॉक्स क्रोविंग कुकुल्लू क्या गाना हाँड हैंडली ही में एंड द बर्ड सिंगिंग सिंधु किया ने का काट दे होने रेक्स तो हमें मेरे क्या होने रेक्स के लिए इतना तीबा लखनऊ हम बिना तर रेक्स हर्ट रेक्स पे आहुना These noises. May start the eleven. Then put up. The next skill track the part five. Next day, Huna may start. I mean, that girl next third. Cock crowing and bird singing. Himly, I am not put up. See, I am utter hurry. May I dash the dinner? Hurry. Okay, Maria, two son. The high dinner. ඔයාලා ටෙස්ට් බුක් එක ගන්න දැන් අපි මේකේ ලෙටර් එකක් තියෙනවා ඒක අපි ලෙටර් එක අන්තිමට ලියමු ක්වෙස්චන් නම්බර් 9 එක අද කරනවා අන්තිමට කරමු ටෙස්ට් බුක් එක හරි පෙරල ගන්න අලුත් යුනිට් එක මොකද අපි කරන්නේ යුනිට් කීයද යුනිට් 8 grade 8 test book එකේ unit 8 මේ test book එක හරි මොකද්ද පාඩමේ මාතෘකාව it's a small world ඒ කියන්නේ ඒක පොඩි ලෝකයක් ඒක පුංචි ලෝකයක් පොඩි ලෝකයක් හරි it කියන්නේ ඒක is කියන්නේ වෙනවා it is ඒක වෙනවා A small world, punchy lokya. Any loki punchy kyan? Hetu? Har it kyan ek me is critical la ek ne vena va ek vena va a small world punchy lokya vena ek. Har ahi hema kyan? Loki ta akshane diyonu vela ek tarne kida one tarne kete. ගල යන්න පුළුවන් ශනිකව ඉන්න ෆ්ලෑෂ් වී කැන් ගෝ ටු අනදර් කන්ට්‍රි හරි ඊට අමතරව ලෝකේ ඕනම කෙනෙක්ට ටග් ගාලා මැසේජ් එකක් වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන් ඒ නිසා ලෝකේ දැන් විශ්ව ගම්මානයක් වෙලා ග්ලෝබල් විලේජ් එකක් වෙලා ඒ නිසා ලෝකේ පුංචි කියලා අපිට තේරෙනවා ඉස්සර පැය ගණන් ගියේ ගමන් දවස් ගණන් ගියේ ගමන් දැන් ටග් ගාලා යන්න පුළුවන් ශනිකව යන්න පුළුවන්
හරි ඔය තියෙන බුලට් ට්‍රේන් එකක් තියෙනවා වට පේනවා හරි මිට කලින් අපි මේක වීඩියෝ එකකුත් බලුවා නේ හරි an exhibition ප්‍රදර්ශනයක් an exhibition ප්‍රදර්ශනයක් හරි මම අවස්ථාවක් දෙනවා කවුද කැමති මේ රෝල් ප්ලේ එක කරන්න කවුද කැමති ඩයලොග් එක කවුද ඉවෙන්ට් මැනේජර් වෙන්න කැමති කවුද සහන් වෙන්න කැමති චනුතේ මම සහන් හරි තරුල්ලයා සහන් ඉවෙන්ට් මැනේජර් චනුති හරි බලමු පොඩක් ඉන්න හරි ඉස්සෙල්ලා හන් ඉන්න මුල් ටික බලන්න සහන් කෝල්ඩ් සහන් කතා කළා දැන් ප්‍රදර්ශනයක් තියෙනවා හරි හරි බලන්න සහන් කෝල්ඩ් සහන් කතා කළා කෝල් කළා ది ఎగ్జిబిషన్ అండ్ కన్వెన్షన్ సెంటర్ ඒ කියන්නේ මොකද්ද ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථාන එළියන්නේ අහලා තියෙනවනේ ඔක ඊමේක අහලා තියෙනවනේ නේ yes sir ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථාන හරි සහන් කතා කරලා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේට කන්වෙන්ෂන් කියන සම්මේලන කන්වෙන්ෂන් සම්මේලන කියන සමුළු රැස්වීම තියෙනවා සමුළු එහෙම පවත්වනවා එක්සිබිෂන් ප්‍රදර්ශන තියෙනවා ඒ තැන හරි ඒකට යා මේකට මෙයා කතා කළා to get මොකටද කතා කළේ to get information ඒ කියන්නේ තොරතුරු ලබා ගන්න තොරතුරු ලබා ගන්න to get ලබා ගන්නට තොරතුරු information about an exhibition ප්‍රදර්ශනයක් ගැන about ගැන ප්‍රදර්ශනයක් ගැන තොරතුරු ලබා ගන්න සහන් කතා කළා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේට හරි now you can start event manager start speak louder අයියෙන් කතා කර good morning exhibition and convention center how can I help you hello I'd like some information about its small work exhibition please what would you like to know what is it about well it's about ICT that is information and communication technology the exhibition will show how this field has developed over the past few decades you mean how the world has become a global village exactly the latest developments of technology will be displayed here There will be a lot of information about its history as well. Ah, sound interesting. When will the exhibition be held? It will be held from 12 to 5th June. We are open from 9 a.m. to 6 p.m. How much is a ticket? 50 rupees for adults and 20 for children. Tickets will be sold at the entrance. Thank you. You're welcome. Hi. Very good. Excellent. Hi. Balanna. Event manager gana kawada? Event manager. Ansha Kalamanakaru. Kada? Ansha Kalamanakaru. Oh, ehema kiyannak puluwam. Ansha Kalamanakaru kiyala kiyannak puluwam. Dan metena pradarshanayak me thiyenne. Metenta 90 galapala gattot pradarshana Kalamanakaru. Ansha Kalamanakaru kiyala kiyannak puluwam. इवेंट अवस्था उत्सव प्रदर्शन प्रदर्शन गुड मॉर्निंग सुबुदासन एक्सिबिशन एंड कन्वेंशन सेंटर How can I help you? හරි. දැන් කෙනෙක් තවත්තැනකට කෝල් කළාම ඉතන බැංකෙකින් කතා කරනවා කියලා. දැන් මෙතන නම් මේ ප්‍රදර්ශනයේ බාරව ඉන්න කෙනා කතා කරන්නේ, මැනේජර් කතා කරන්නේ. ඒතර ඉස්සෙල්ලාම ආචාරශීලීව good morning කියලා කියන greet කරනවා, ආචාර කරනවා, සුබ උදෑසන. එහෙම කියනවනේ. සුබ උදෑසන good morning. මේ කොහෙන්ද කතා කරන්නේ කියලා කියනවා. Exhibition and Convention Center. ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ මේ ෆෝන් එකෙන් කතා කරන්නේ over the phone. සහන්ට කියනවා මෙහෙම how can I help you කොහොමද මට වඩ උදව් කරන්න පුළුවන් උදව් කරන්නේ ආචාරශීලී කොහොමද මට වඩ උදව් කරන්න පුළුවන් how කොහොමද can පුළුවන් I help you කොහොමද මට වඩ උදව් කරන්න පුළුවන් මේවා වැදගත් මම මෙච්චර highlight කරලා කියන්නේ dialogues ලියන්න එනවා ඉස්සරහට තනියම එතෙන්දී වැදගත් මේවා උලතර ආචාරශීලී වෙන්න ඉතර සහන් කියනවා hello hello කියලා යත් greet කරනවා I would like
would තමයි කැටිකල් දෙන්නේ I'd කියලා. I would කැටිකල් හැම I'd. I would like කියන එකේ හොඳම තේරුම තමයි මට ඕන කියන්නේ. I would like කියන්නේ මට ඕන. Some information තොරතුරු කිහිපයක්. Some කිහිපයක් information තොරතුරු මට තොරතුරු කිහිපයක් ඕන. About ගැන මොකක් ගැනද? It's a small world exhibition. හරි it's a small world කියන ප්‍රදර්ශනය ගැන please කරුණා කරලා මට කරුණා කරලා මේ ප්‍රදර්ශනය ගැන තොරතුරු කිහිපයක් ඕන. හරි එහෙනම් මේ ප්‍රදර්ශනයක් කරන්න යන්නේ මේ ලෝකයේ පුංචි ලෝකයක් කියලා ගැන. ඒ සම්බන්ධයෙන් තමයි ප්‍රදර්ශනය කරන්න යන්නේ. හරි event manager කියනවා what would you like to know? ඒ කියන්නේ इवेंट मैनेजर वेल इट्स अबाउट ICT इट is කියන්නේ වෙනවා එක වෙනවා about ගැන එක මොකක් ගැන වෙනවද ICT ගැන ICT කියන්නේ තොරතුරු තාක්ෂණය තොරතුරු තාක්ෂණය තොරතුරු හා sannivedana තාක්ෂණ හරි ඒක තොරතුරු හා sannivedana තාක්ෂණය ගැන වෙනවා ඔන්න ICT කියන එකේ දිග තේරුම දීලා තියෙනවා ICT කියන්නේ abbreviation එක කෙටියදුම හරි ICT කියන්නේ මොකද්ද that is ඒක වෙනවා information and communication technology information කියන්නේ තොරතුරු and සහ communication technology sannivedan තාක්ෂණය හරි එහෙනම් ඒක තොරතුරු හා sannivedan තාක්ෂණය ගැන වෙනවා මේ ප්‍රදර්ශනේ the exhibition will show the exhibition ප්‍රදර්ශනය will show පෙන්වාවි හරි මේ ප්‍රදර්ශනය පෙන්වාවි ප්‍රදර්ශනය පෙන්වාවි how කොහොමද කියලා how කියන්නේ කොහොමද කියලා this field මේ ක්ෂේත්‍රය field කියන්නේ ක්ෂේත්‍රය has developed සංවර්ධනය වෙලා තියෙන්නේ හරි over the past few decades over කියන්නේ පුරාවට over පුරාවට the past කියන්නේ පසුගිය වචනෙන් වචන තේරුම් බලන්න ඊට පස්සේ මම සම්පූර්ණ තේරුම කියන්නම් past කියන්නේ පසුගිය few decades few කියන්නේ කිහිපය decades කියන්නේ දශක අවුරුදු 10 ඒවා decades දශක පසුගිය දශක පුරා පසුගිය දශක කිහිපේ පුරාවට මේ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙලා තියෙන්නේ කොහොමද කියලා මේ ප්‍රදර්ශනය පෙන්වාවි. එහෙනම් මේ ප්‍රදර්ශනය පෙන්වනා මොකද්ද? පසුගිය දශක කිහිපය තුළ කොහොමද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා. ගොඩක් දිනු වෙලා තියෙනවා. හරි දන්නවනේ තේ ඔයගොල්ලෝ. ICT කියන්නේ හොඳට. හරි. අපි සහන් කියනවා you mean ඔබ අදහස් කරන්නේ. mean කියන්නේ අදහස් කරන්නේ. How කොහොමද කියලා the world ලෝකය has become බවටපත් වෙලා තියෙනවා become කියන්නේ බවටපත් වෙලා has කියන්නේ තියෙනවා හරි ඔයා අදහස් කරන්නේ ලෝකය කොහොමද a global village විශ්ව ගම්මානයක් ඔයා අදහස් කරන්නේ ලෝකය කොහොමද විශ්ව ගම්මානයක් බවටපත් වෙලා තියෙන්නේ ඒ ගැනද කියලා අහනවා හරි ඉතින් event manager කියනවා क्रियापदेन present නම් am is එක past participle අතීත නම් was එක pp අනාගත නම් will be එක past participle එක හරි එහෙනම් මේ future කතා කරන්නේ
passive voice කියන්නේ කර්මයේ ඉස්සරහට එනවා. කර්මයේ ක්‍රියාවට ලක් වෙන දේ ඉස්සරහට එනවා. හරි. The latest developments. Latest කියන්නේ නවතම. නවතම. ළඟදිම ආපු. Developments සංවර්ධනයන්. සංවර්ධනයන් නැත්නම් දියුණු වීම of technology. තාක්ෂණයේ. තාක්ෂණයේ නවතම සංවර්ධනයන් will be displayed. ප්‍රදර්ශනය කරනු ලබાવી. කිසියම් කෙනෙක් විසින් will be displayed කියන්නේ අනාගතේ ප්‍රදර්ශනය කරනවා. එහෙනම් මොනවද ප්‍රදර්ශනය කරන්නේ? තාක්ෂණයේ නවතම සංවර්ධනයන්. හරි. එහෙනම් තාක්ෂණයේ නවතම සංවර්ධනයන් ප්‍රදර්ශනය කරනු ලබાવી කිය මෙහෙදී. හරි. එහෙනම් මේ ප්‍රදර්ශනයේදී මෙහෙදී ප්‍රදර්ශනය කරන්නේ මොනවද? තාක්ෂණයේ නවතම සංවර්ධනයන්. Displayed කියන්නේ ප්‍රදර්ශනය කරනවා. Will be displayed ප්‍රදර්ශනය කරනු ලබાવી. කිසියම් කෙනෙක් විසින් ඒවා ප්‍රදර්ශනය කරනවා. හරි. There will be කියන්නේ TAV. There is there are කියන්නේ තියෙනවා කියන එකනේ ඉන්නවා තියෙනවා. There will be කියන්නේ TAV. A lot of information. ගොඩක් තොරතුරු TAV. A lot of ගොඩක් information තොරතුරු about gana its history. ඒකේ ඉතිහාසය. History ඉතිහාසය. It's ake. ඒකේ ඉතිහාසය ගැන තොරතුරු ගොඩක් TAV. As well කියන්නේ අල්තා යන්න. කියන්නේ තොරතුරුත් ගොඩක් TAV. හරි. ඒක ඉතිහාසය ගැන තොරතුරුත් ගොඩක් TAV. නැත්නම් ඒක ඉතිහාසය ගැනත් තොරතුරු ගොඩක් TAV. හරි. මොකේ ඉතිහාසය ගැනද? තොරතුරු තාක්ෂණයේ ඉතිහාසය ගැන. හරි. එතන මේ පොඩි බොක්ස් එකක් ඇඳලා තියෙනවා. මොකද්ද මේ අර ඊමේල් ගැන ඔයගොල්ලෝ දන්නව නේද? ඒව ගැන තමයි මේ කියන්නේ. කම්පෝස් කියන්නේ මොකද්ද? කම්පෝස් කරනවා කියන්නේ ඊමේල් එකක්. යවනවා. ඔව් යවන්න මේ අර රචනා කරනවා කියන එක. හරි. රචනා කරනවා කම්පෝස් කියන්නේ. අලුතින් ඊමේල් එකක් යවන්න ඕන නම් කම්පෝස් කරන්න ඉස්සෙල්ලා හදන්න ඕන ටයිප් කරන්න ඕන කම්පෝස් කරනවා කියන්නේ ඊමේල් එක ටයිප් කරලා ඒ රචනා කරන එකට ටයිප් කරන එකට ඊමේල් එකක් ටයිප් කරන එකට ඉන්බොක්ස් කියන්නේ ඉන්බොක්ස් මේල්ස් තියෙන තැන මේල් ඇවිල්ලා තියෙන තැන ඔව් අපිට එන ඊමේල්ස් අපිට ආපු වෙනත් කෙනකින් අපිට ආපු ඊමේල්ස් තියෙන තැන අවුට්බොක්ස් කියන්නේ මේල්ස් පිටරට තියෙන ඒවා ඔව් අපි යවපු ඊමේල්ස් තමයි හැබැයි ඒ යවපු කෙනාට ගියේ නැති ඒවා. අපි යවලා අපි කිසියම් කෙනෙක්ට ඊමේල් එකක් යවනවා. ඒක එයාට තාම ගියේ නැත්තම් ඒවා තියෙන අවුට් බොක්ස් එකේ. සෙන්ඩ් මේල්ස් කියන්නේ එහෙනම් යවපු මේල්. අපි යවපු මේල්ස් ඒවා ගිහිල්ලා ඉවරයි එයාට. යවපු ඊමේල්ස් තියෙන තැන් දෙකක් තියෙනවා. සෙන්ඩ් මේල් කිව්වොත් යවුවා ඒවා එයාට ගිහිල්ලා ඉවර නම් ඒ ඊමේල්ස් තියෙන සෙන්ඩ් මේල්ස් වල ගියේ නැත්තම් අවුට් බොක්ස් එකේ තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ එන්න ඊළඟට සහන් තියනවා දැන් මේ ප්‍රදර්ශනයේ මොනවද පෙන්නන්නේ එහෙනම් තොරතුරු තාක්ෂණය ගැන සහ ඒකේ ඉතිහාසය ගැන ඒ වගේම තොරතුරු තාක්ෂණයේ නවතම සංවර්ධනයන් ගැන පෙන්නනවා හරි ඊට සහන් කියනවා ආ sounds interesting sounds interesting තරුවක් දාගන්න මොකද්ද ඒ රසවත් වාගේ sounds කියන්නේ වාගේ නැත්නම් වාගේ ඇහෙනවා වාගේ ඇහෙනවා නැත්නම් වාගේ interesting රසවත් කෙනෙක් කියන දෙයක් අපිට හොඳයි වගේ ඇහෙනවා රසවත් නම් අපි කියනවා sounds interesting කියලා කියනවා. හරි. කෙනෙක් කියන දෙයකට තමයි අපි මේ කියන්නේ සාමාන්‍යයෙන්. දකින්න දෙයකට නෙමෙයි අපිට ඇහෙන දෙයකට. ඒකට තමයි අපි කියන්නේ sounds interesting රසවත් වගේ. Sounds කියන්නේ වගේ interesting කියන්නේ රසවත්. When will the exhibition be held? Passive voice වලින් ප්‍රශ්නයක් අහනවා. When කියන්නේ කවදාද? Will the exhibition ප්‍රදර්ශනය will be held will එකට සම්බන්ධ කරලා ගන්න ඕන will be held පවත්වනු ලබන්නේ ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ කවද්ද කියලා අහනවා ඉතින් ඉවෙන්ට් මැනේජර් කියනවා it ඒක will be held passive voice නේ it කියන්නේ ඒක අනේ මේ it කියන්නේ ඒක ඒ කියන්නේ මොකද්ද ප්‍රදර්ශනය හරි will be එක past participle දාන්න hold කියන්නේ පවත්වනවා එයාගේ past participle held එහෙනම් ඒක ප්‍රදර්ශනය පවත්වනු ලබාවි කිසියම් කෙනෙක් විසින් අනාගතේ පවත්වාවි හරි ප්‍රදර්ශනය පවත්වනු ලබාවි from 12th to 15th June හරි from 12th to 15th June ජූනි මාසේ 12 වෙනිදා සිට 15 වෙනිදා දක්වා from කියන්නේ සිට to කියන්නේ දක්වා from සිට to දක්වා ජූනි 12 සිට 15 දක්වා ඒක පවත්වනු ලබාවි
We are open. අපි විවෘතව ඉන්නවා. Open කියන්නේ විවෘතව. ආ ඉන්නවා. අපි විවෘතව ඉන්නවා. From 9 a.m. to 6 p.m. පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා අපි විවෘතයි. හරි ප්‍රදර්ශනේ තියෙනවා. How much is the ticket කියලා සහන් අහනවා. ටිකට් එක කීයද? How much කීයද ටිකට් එක? ප්‍රවේශ පත්‍රය කීයද? Event manager කියනවා 50 rupees for adults. For සඳහා adults වැඩි හිටියෝ. වැඩි හිටියෝ සඳහා රුපියල් 50යි and 24 children. ළමයි සඳහා 20යි. ළමයි සඳහා 20යි. ඊළඟ එකත් passive voice. හරි බලන්න. Tickets. ප්‍රවේශ පත්‍ර. ප්‍රවේශ පත්‍ර කියන්නේ කර්මයනේ. කර්ම ඉස්සරහටම කියන්නේ passive voice. Will be sold. Will be එක past participle. Sell කියන්නේ විකුණනවා. එයාගේ past participle sold. ටිකට්ස් විකුණාවි අනාගතයේ ටිකට්ස් විකුණාවි කිසියම් කෙනෙක් විසින් හරි කිසියම් කෙනෙක් විසින් ටිකට්ස් විකුණාවි අපි කියන්නේ විකුණනු ලබාවි කියලා හොඳ සිංහලෙන් ලිඛිත සිංහලෙන් නම් කතා කරන භාෂාව වෙන ටිකට්ස් විකුණාවි හරි ටිකට්ස් විකුණාවි at the entrance පිවිසුම් දොරටුවේදී entrance පිවිසුම් දොරටුව ඇතුල් වෙන තැන ඇතුල් වෙන තැනදී ටිකට්ස් විකුණාවි අනාගතේ සහන් කියන thank you ස්තුති කරනවා මෙයා මෙයා ඉවෙන්ට් මැනේජර් මෙච්චර තොරතුරු දුන්නාට ස්තුති කරනවා ඉවෙන්ට් මැනේජර් කියනවා you are welcome කියන්නේ thank you කිව්වම අපි you are welcome කියලා කියනවා හරි ආව සාදරයෙන් පිළිගන්නවා හරි read the conversation කියවන්න මේ conversation කියන්නේ සංවාදය සංවාදය කියවන සංවාදය and complete සම්පූර්ණ කරන්න the table වගුව given දී ඇති වගුව සම්පූර්ණ කරන්න in activity 1 of the workbook unit 8 वर्कबुक के यूनिट 8 एक्टिविटी 1 හරි ඒක මම බෝඩ් එකේ දාන්නම් චූටි දෙයක් තියෙනවා වගුව කනින දෙයක් නැහැ ඒක ඇක්ටිවිටි බුක් ඇක්ටිවිටි බත ගන්න ඇක්ටිවිටි බත ගන්න පොඩි දෙයක් තියෙනේ හරි මාත් එකම කරා And that one activity 8.1. Page number 87. Make a workbook के लिए activity का फिर से workbook के लिए पढ़ा दागा है ना पास के लिए संबंध है workbook क्या देख हर बोली बताइए ना नेचर आई name of the कॉल कॉल के नाम है कहो तो मैं खाता करने के नाम कॉल कर कोई के नाम नाम बता इस तरह दा इरा के हुआ दम बाबू का दिन है अरे डोंट ड्रॉ अ टेबल डिस्पाइट द नेम द पर्सन हु आंसर फोन के आंसर कर के नाम बता द पर्सन पूज्यलया हु आंसर बट बॉडी बार द पर्सन कैन पूज्यलया नाम पद है अपने प्रदर्शन what it is about eka mokak ganada what it is about eka mokak ganada hari agal meyata uttar liya workbook e thiyena nam eka me liyanna puluwan prashnayak ne workbook e me liyanna puluwan awashya nam thiyena nam Where it will be held? अटाई दिन प्रश्न अटाई दिए ना? Where कोहेद it will be held? एक पावत्ता न थैन। उत्तर लिया ना? It
ඉපස්සේ නේ dates දිනයන් මොනවද දිනයන් time වෙලාව අන්තිමට දිනන price of a ticket ticket එකක මිල හරි ඉවරයි තකට උත්තර ලියන්න ලියල යනවා තොස්ස එච්චර सिंपल ने केक वॉक हरे हाथल देने क्यों नहीं अंत हर आप एक मंगा ओगे पढ़ने पढ़ने सी एल में तीनों यूट्यूब बेके मुलिंग कर पुआ मार्तु වගේ වෙනකම් පාඩම් ටික පාඩම් සියල්ල තියෙනවා ඊට පස්සේ පාඩම් අවශ්‍ය නම් මට කියන්න මම වෙනම මෙවනම් හරි විශේෂයෙන් පැසිව් වොයිස් ටික හොඳ බලා ගන්න පැසිව් වොයිස් පාඩම් දාලා තියෙනවා සියල්ල ඒක ඉතාලා වැදගත් හරි බලමු name of the caller කවුද මේ කෝලගේ නම කෝල් කරපු කෙනාගේ නම කවුද සහන් 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 තමයි කෝල් කළේ s capital proper noun සහන් the person පුජ්‍යලයා who answered උත්තර දුන්න පුජ්‍යලයා event manager තමයි answer කළේ name of the exhibition ප්‍රදර්ශනයේ නම exhibition and convention center ඒ අදාළ තැනනේ ස්ථානයේ නම it's a small world ඔව් ප්‍රදර්ශනයේ නම තමයි ප්‍රදර්ශනයේ නම it's a small world මේක පුංචි ලෝකයක් දැන් ඒක පුංචි ලෝකයක් it's a small world ප්‍රදර්ශනයේ නමත් ඒකයි නේ හරි ටොපික් එකේ නමත් ඒකයි exhibition එකේ නමත් ඒක next one what it is about ඒක මොකක් ගැනද හරි it කියන්නේ ඒක is කියන්නේ වෙනවා about කියන්නේ ගැන what කියන්නේ මොකක් ගලපලා ගත්තාම ඒක මොකක් ගැනද about ICT
About ICT. About can again ICT. Information and communication technology. About ICT. Information and communication technology. Information and communication technology. At the exhibition and convention center. Next one, dates. Dinaya? 12 to 15 June. Yeah. From the Anna Hodai, from 12 to 15 June. Idamadinisa. Date among Dana Udi. Number 6 from 12 to 15 June. J capital propana on the cup. Junior has it up a halo that patamati. Hurry. Time. Velav? 9 a.m. to 6 p.m. Oh. From 9 a.m. to 6 p.m. From can seat. Peronam seat to Dakwa 6 p.m. Pastor Haya Dakwa. Price of a ticket. Ticket take a miller. Price miller. 50 tickets of adults and 20 tickets of children. Yeah. 50 rupees. Rupiah panaha kwena. For adults. Wedi hitiyan sandaha. And 20 rupees. Rupiah lista kwena. For children. Lamai sandaha. Number 8 answer. Are you come hard to write in a flash. Are you above papers for the gunner? Papers for the gunner above? Take your paper book again. Papers book pe aro 7 question ek kare nahi ne 7 question ekadu listening hari listening api listening karanne naha me wage online listening karanne naha hari question number 9 hari nawathuba danne papers book ekek nawathuba danne That's the other Kalania, second term. Question number 9. Arthur. Write a letter, Liuma Kliana, to your friend, Wagi Alu Ata, Mone Alu Ata, living in Colombo, Colombo Jivatan Wagi Alu Ata, Liuma Kliana Lu, describing Vistara Karami. The countryside. Countryside can? Again? Gama. Tangami Pradesh, Gama. Where you live? Where Jeevatvana? Where will you live? Countryside Gama.
කොහෙද ඔයා ජීවත් වෙන? where කියන එක අපි කතා කරද්දි කියන්නේ ඒක වාක්‍ය කියද්දි. එතකොට the countryside where you live කියන්නේ ඔයා ජීවත් වෙන ගම. මේව ගැන වැඩිපුර කතා කරනවා. ඔය වෙයා දාන විදිය, හූ දාන විදිය grade 9 පාඩමක්. හරි. ලියුමක් ලියන්නලු ඔයාගේ යාළුවට කොළඹ ඉන්න ඔයාගේ යාළුවට ඔයා ජීවත් වෙන ගම ගැන විස්තර කරමින් countryside ගම. Write ලියන්න about ගැන how you watch how කියන්නේ කොහොමද කියලා how you watch ඔයා බලන්නේ කොහොමද කියලා birds coming into your garden හරි birds කුරුල්ලෝ coming එන into your garden ඔයාගේ වත්තට එන කුරුල්ලෝ ඔයා බලන්නේ කොහොමද කියලා ලියන්නලු හරි ඔයාගේ වත්තට කුරුල්ලෝ එනවා එයාලා ඔයා බලන්නේ කොහොමද කියලා ලියන්නලු the beauty of the flowers the beauty ලස්සන of the flowers මල්වල ලස්සන ගැන ලියන්නලු and trees මල්වල සහ ගස්වල ලස්සන around your environment around අවට your environment ඔයාගේ පරිසරය ඔයාගේ පරිසරය අවට තියෙන මල්වල ඒ වගේම ගස්වල ලස්සන ගැන ලියන්නලු හරි ලෙටර්ස් ලියන එක වැදගත් යහමන දවලේ ලෙටර් එක ඔලේ ලෙටර් එක කීයක් හම්බෙනල් ලකුණු ලකුණු 10ක් හම්බෙනවා 10ක් හම්බෙනවා ටෙම්පෙස්ට් එකේ ලකුණු 10ක් හම්බෙනවා හරි ඊට මල්ලිසම අපට මකනවා හරි ලෙටර් එකක් ලියද්දි මොකද මුලින්ම ලියන්න ඕන ලියන්න නැත්නම් අත් එකම ලියන්න ලබන්නාගේ ලිපිනේ කොහමද කොහමද ලියගෙන ඔයාලා ඔව් ලබන්නාගේ ද යවන්නාගේද යවන කෙනාගේ නේ යවන්නාගේ සෙන්ඩර්ස් ඇඩ්‍රස් යවන කෙනාගේ ලිපිනේ අපි ලියමු නම්බර් 35 වාගේ ඇඩ්‍රස් එක දාන්න ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න සමගි රෝඩ් හැබැයි මේ සමගියක් නැහැ මෙහෙම පාරවල්වල S capital R capital සමගි මාවත පිළියන්ද හරි ෆුල් ස්ටොප් කමාස් දාන්න ෆුල් ස්ටොප් දාන්න ඒ වැදගත් ද රේට් එක දාන්න 7 ජූලයි 2021 ද 7th ඔෆ් කියලා දාන්න පුළුවන් වුණා රේට් එක දාන්න හරි හරි එහෙනම් යවන කෙනාගේ ඇඩ්‍රස් එක ලියුවා ඔයාගේ ඇඩ්‍රස් එක ලියන්න තමන්ගේ ඇඩ්‍රස් එක ලියන්න මෙතන සෙන්ඩර්ස් ඇඩ්‍රස් ඊට පස්සේ රේට් එක දාන්න රූලක් ඇරලා වම් පැත්තේ ලියන්න පුළුවන් යාළුවගේ නම ඩිය ආදරණීය යාළුවගේ නම දාන්න write your friends name ඔයාගේ යාළුවගේ නම ලියන්න ඉතින් පසන් ඩිය පසන් p capital හරි දැන් පටන් ගන්න කොහොමද ලියුම දැන් ඔයයි ගම ගැන විස්තර කරලා ලියන්න ඕන දැන් පටන් ගත්ත ගම ගම ගැන ලියනවද නෑ නේ how are you ඔයාගේ වා ඉස්සෙල්ලාම යාළුවාගේ සැපදුක් විමසනවා නේ සැපසනීප කොහොමද කියලා අහන්න ඕන ඒක අහන්න විවිධ ක්‍රම තියෙනවා බලමු අපි කොහොමද අහන්න අපිට අහන්න පුළුවන් how are you පාට කොහොමද මාත් එක්කම ලියන්න ඇක්ටිවිටි පොතේ ලියන්න පුළුවන් වුණා how are you වාට කොහොමද ඔතන ඉඳ මදි නම් ඇක්ටිවිටි පොතේ ලියන්නත් පුළුවන් හරි ඊට පස්සේ මම කියනවා hope you are keeping well hope try hope කියලා දාන්නම ඕනේ නැහැ කෙලිම hope කියලා යන්න පුළුවන් keeping well හිතනවා ඔයා හොඳින් කියලා hope you are keeping well මේකේ තේරුම hope කියන්නේ හිතනවා බලාපොරොත්තු වෙනවා නෙමෙයි මෙතන තේරුම හිතනවා you are keeping well ඔයා හොඳින් ඉන්නවා හිතනවා ඔයා හොඳින් ඉන්නවා කියලා හරි මම කියනවා ඒකම I am sure මට විශ්වාසයි මට හොඳටම විශ්වාසයි කියලා කොහොමද කියන්නේ මට විශ්වාසයි නෑ I am sure මට හොඳටම විශ්වාසයි I am confident I'm sure හොඳටම I am trust
මේක මෙතන ඉගෙන ගන්න I'm pretty sure pretty කියන්නේ ලස්සනයි මේ ලස්සනයි විශ්වාසය නෙමෙයි මට හොඳටම විශ්වාසය මෙතන pretty කියන්නේ හොඳට ඉතා මට ඉතා විශ්වාසයි නැත්නම් හොඳටම විශ්වාසයි pretty pretty good ඉතා හොඳයි ලස්සනයි හොඳයි නෙමෙයි I'm pretty sure මට හොඳටම විශ්වාසයි මොකක් කියලාද you are busy with your school work ආ busy වෙලා ඉනවාගේ පාසල් වැඩේ එක්ක you are busy වා කාර්යබහුලයි ඔබ කාර්යබහුලව is කියන්නේ ආ කියන්නේ ඉන්නවා ඔබ කාර්යබහුලව ඉන්නවා you are busy with your school work වාගේ පාසලේ වැඩ සමග like you හරි මට විශ්වාසයි හොඳටම ඔයා වාගේ ස්කූල් වර්ක් එක කාර්යබහුලයි කියලා. හරි ලිව ලකුණු 10න් 10ම දෙනවා හරි. හරි. ඊට පස්සේ මම කියනවා ඉතින් මෙයා මීට කලින් ලියුමක් එව්වා. ඒකට thank you කියලා කියමු. Thank you very much. For your letter, වාගේ ලියුම සඳහා. And lovely photographs. Lovely, ඉතා ලස්සන. Photographs, ඡායාරූප. හරි, ඔන්න හඳුනා දීපු චේද ඉවරයි. පළවෙනි paragraph එක ඉවරයි. මොනවද කිව්වේ? සබදුක් විමසුවා how are you hope you are keeping well හිතනවා හොඳින් කියලා I'm pretty sure මට හොඳටම විශ්වාසයි ඔයා වාගේ ස්කූල් වර්ක් එක කාර්යබහුලයි කියලා thank you very much for your letter වාගේ ලියුමට ගොඩක් ස්තුතියි ඒ වගේම ආයෙපු photographs වලට ඡායාරූප වලටත් ගොඩක් ස්තුතියි photographs ඡායාරූප හරි පළවෙනි ඡේදය ඉවරයි ඉක්මනට ලියන්න ඉවරනා තෝස देवनी चेदी तम अभी गम गण की आने हर गम गण लिखी आने देवनी चेदी हर इवर इवर कटिया तुस देवनी चेदी दंकर हर मम की ओया दाना पारिधि की उब दाना पारिधि Second paragraph, right? As you know kya hai? Oya danna. As kya ne paridi? Lesser. Oba danna paridi. Devani chediya. Oba danna paridi. I live. Mama jeevat penawa. Mama jeevat penawa. Kohida? I live. Mama jeevat penawa in a countryside. Oh, in the countryside kya kya ne pula na? Tabe lassar karo mere. In a spellbinding village. ඉතා සිත්තද ගන්නාසලු ගමක ඉංග්‍රීසි ගන්නවා කියලා පෙන්නන්නද ස්පෙල් බයින්ඩි ඉතා සිත්තද ගන්නාසලු පොද වචන දාන්න ස්පෙල් බයින්ඩි කියන්නේ ඉතා සිත්තද ගන්නාසලු ඔබ දන්නා පරිදි මම ඉතා සිත්තද ගන්නාසලු ගමක ජීවත් වෙනවා හරි ඔහේ කියලා දාමු නිය දැන් මෙතනදී පොඩ්ඩක් ලස්සන ගමක් ගන්න වෙනවා මම දානවා නිය කැන්ඩි කියලා හරි ඇඩ්‍රස් එක පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි කැන්ඩි කියලා දානවා නම් ප්‍රශ්නයක් නැහැ කැන්ඩි කියන ගැලපෙන ඇඩ්‍රස් එක බොරු ඇඩ්‍රස් එකක් දාන්න පුළුවන් හරි මොකද ලස්සන දේවල් ඉස්තර ගන්න පුළුවන් නිසා මම තෝර ගන්නවා කැන්ඩි කියලා නිය කැන්ඩි නුවර ළඟ නුවර කෙට්ටුව තියෙන නුවර ආසන්නේ හරි මම කියනවා මම ජීවත් වෙන්නේ ඉතා සිත්තද ගන්නාසලු ගමක ඒ ගම තියෙන නුවර ආසන්නේ ඇති ඉතා සිත්තද ගන්නාසලු ගමක මම ජීවත් වෙනවා හරි මම කියනවා ඒක වට වෙලා තියෙනවා මීදුම් සහිත කඳු වලින් කොහොමද කියන්නේ it's around the mountain oh it is surrounded surrounded කියන්නේ වට වෙලා is කියන්නේ තියෙනවා එක කියන්නේ ඒක
एक वटवेलाती है ना ऐसे क्या ने में अपे गामे वटवेलाती है ना बाय मना है बाय मिस्टी माउंटेंस क्या ने मी दुमसा है तो कहाँ दूँ मिस्टी मी दुमसा है हर हर एक वाटा वेला तीना मी दुम सहित खांडू वाली दामा पर यार लोटे इन्ने ही देना टीचर लापुने देन्ने ही देना वेरी गुड हर इट वास्ते मैं वाचने ती कने गाना हर एक अट दाया दे वेला तीना को हम देखिए मैं गामेट दाया दे वेला तीना इता सित्ते ते गाना सुरु दिया ली देखिए ना मेरे माँ इट इज enchanting cascade ओह इन्हें हरी दाया दे वेला तीना के लिए क्या है blessed with दाया दे वेला तीना के लिए गामेट तीना के लिए दाया दे वेला इस क्या ने तीना हरी इतामत लस्सन है मेरे वाचन श्रीलंका is blessed with beautiful waterfalls लंका वे लस्सन दिया ली तीना ना तन दाया दे वेला तीना लंका वाले लस्सन दिया ली ඒ වගේ it is blessed with it අපේ ගමට දායාද වෙලා තියෙනවා මොනවද enchanting cascades හරි මම එකම දාන්න ඉතා සිත්ද ගන්නා සුළු දියයි enchanting කියන්නේ සිත්ද ගන්නා සුළු මේකම තමයි cascades දියයි waterfalls හරි ඒ වගේම ऐतिहासिक पांसलाक तो नाम क्या है ऐतिहासिक पांसलाक को मतलब क्या है क्रॉनिकल हिस्टोरिकल टेंपल टेंपल हिस्टोरिकल ऐतिहासिक गामे लास्टर किया है हरी गामे ये थोड़े लास्टर ने दिया ली सित्ता देगा ना सुर दिया ली ऐतिहासिक पांसलाक दिए ना तब कुंभुरा पेडिफिल हरे ये क्या किया ना अंदर मामा किया ना मैं मटका लेंगे ना वेरी गुड आई कैचिंग टी एस्टेट्स कुंभर का नीट मस्त किया ना ये बात तो देना नोर बैठते आई कैचिंग नेट खालू ये क्या ने नेट अदगान ना सुरु एस अदगान ना सुरु ते बातु टी एस्टेट्स and අපි අන්තිම රැන් කියලා දානවා and මොනවද the marvelous paddy field ලස්සන වචන දාන්න පුළුවන් තරම් adjectives දාන්න වචන දන්නවා කියලා පෙන්නන්න the marvelous paddy field paddy field කුඹුර කුඹුර යාය marvelous අපූර්ව අපූර්ව කුඹුරකුත් තියෙනවා ඔච්චර ලස්සනද අර චිත්‍ර රූප වෙන visual image अरे एक दाय एक एक दाया दे लाती है ना सीता देगा ना सुर दिया ला दिया ली ये वाकी में ऐतिहासिक फांसला नेतखालू तेवातु सहा अपूरु कुंबुरक अरे पार्टी पे लगा के कुंबुरों ने तीन नोर बैठे अरे the climate is climate देश गुने the climate देश गुने है वो मत is hot the climate is cool नहीं हाँ देश गुने cool क्या नहीं है अगर सानी पगांडे heat तले अगर गहने heat तले नहीं गहने heat तले ना cold cool क्या नहीं अगर सानी पगांडे heat तले हाँ काले गुने cool है ना heat तले है ना सॉरी क्लाइमेट क्या देश गुणी है काल गुणी क्या नितर नितर विनाश से ना होना ये वेद वेद क्या ने काल गुणी क्या नितर नितर विनाश से ना देश गुणी लेसी विनाश से नहीं है काल अक्ति से एक विधि रहती है ना एक अथवा विनाश से ना और तो गाने के बाद से विनाश से न पुलवाम बैगर बहुत दूर विनाश से नहीं है දැන් ඊළඟ ඡේදය ගන්න පොඩක් දිග වැඩි නම් ඡේදයෙන් කරන්න පුළුවන්
දෙවෙනි සිට පටන් ගන්න. හරි මම කියනවා අපිට තියෙනවා we have අපිට තියෙනවා ලස්සන වත්තක් කුරුල්ල එන කුරුල්ල එන ලස්සන වත්තක් අපිට තියෙනවා කොහොමද කියන්නේ birds we have beautiful garden coming birds ඔව් බලමු අපි හරි ඊළඟ ඡේදේ ඊළඟ ඡේදය we have අපිට තියෙනවා a lovely garden beautiful කියන පොළ lovely කියන්නේ beautiful තමයි අපිට තියෙනවා ලස්සන වත්තක් we have a lovely garden එතම වෙයා කියලා නේද attracting birds ඔව් මම වෙයා කියලා මේ වත්ත විස්තර කරනවා where කොහෙද birds always come කුරුල්ල නිතරම එන birds කුරුල්ල always නිතරම come එන කුරුල්ල නිතරම එන ලස්සන වත්තක් අපිට තියෙනවා පැහැදිලිද we have a lovely garden අපිට තියෙන ලස්සන වත්තක් මේ වත්ත විස්තර කරනවා මේකයි වත්ත කියන තැනක් නේ නිසා වෙයා කියලා දානවා where birds කුරුල්ල always නිතරම come එන කුරුල්ල නිතරම එන ලස්සන වත්තක් අපිට තියෙනවා එයාලට එන්න හිතෙනවා නේ හරි ඇවිල්ලා නිකන් ඉන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ කෑ ගහනවා and කුරුල්ල කෑ ගහනවා කෑ ගහනකොට මොකද්ද කියන්නේ කුරුල්ලෝ crowing ඔව් crowing කියලා කියනවා කුකුලට කුරුල්ලන්ට පොදුවේ අපි කියන මොකක් කියලාද හොඳයි crowing කියන එකත් හොඳයි තව chirp 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 කියලා කියන කුරුල්ල කෑ ගහනවා chirp කියන්නේ කෑ ගහන එක ළමයි නම් shout කුරුල්ල නම් shout නෙමෙයි chirp කුරුල්ල ඇවිල්ලා කෑ ගහන හරි කුරුල්ල විතරම ඇවිල්ලා කෑ ගහන වත්තක් ලස්සන වත්තක් අපිට තියෙනවා හරි ඔව් උඩ ටික මකනවා හරි හරි නේද හැම උඩ ටික හරි සර් හරි මාත් එක්කම ලියන්න ඒ ඡේදෙමයි ඒ ඡේදෙම ලියන්න මේ ඡේදෙම ලියන්න මම කියනවා there are colorful flowers the gorgeous flowers colorful වර්ණවත් flowers mal පාට පාට මල් තියෙනවා colorful වර්ණවත් මල් තියෙනවා which beautify our garden හරි මේක මේ කියන ගානේ දැන් පොඩ පොඩ which දාලා මේ මල් විස්තර කරනවා මේක ලේසි සිම්පල් වැඩක් which කියන්නේ මොනවද කියන එකනේ which මේ මල් ගැන කියන්නේ දැන් beautify ලස්සන කරනවා දැන් ලස්සන කරන මල් මොකද්ද ලස්සන කරන්නේ our garden අපේ වත්ත beautify කියන්නේ ලස්සන කරනවා ක්‍රියාපදේ our garden মানে කොච්චර ලස්සන කියලා වාක්‍ය දෑරා කියන තියෙනවා ලස්සන මල් තියෙනවා ලස්සන මල් තියෙනවා ලේසියෙන් මේ දැක්කා ලස්සන මල් තියෙනවා දැන් මල් ගැන කියනවා විශ් දාලා මල් ගැන කිසියම් තොරතුරක් දෙනවා මේ මල් ලස්සන කරනවා අපේ වත්ත තේරුම තමයි අපේ වත්ත ලස්සන කරන වර්ණවත් මල් තියෙනවා අපේ වත්ත ලස්සන කරන පාට පාට මල් තියෙනවා මේ වගේ වාක්‍ය ලියන්න පුරුදු වෙන්න දැන් වැඩි ප්‍රස් ස්කෝර් කරන්න බලන්න තවල් ලකුණු හරි යෝධ ගස් තියෙනවා දැන් පොඩ්ඩයි ආ දැන් ඉවරෙන්න ළඟයි යෝධ ගස් තියෙනවා දෙයලා කියන්නේ තියෙනවා යෝධ ගස් gigantic trees enormous trees gigantic යෝධ trees ගස් යෝධ ගස් තියෙනවා හරි මේ ගස් වලින් අපිට මොනවද දෙන්නේ which give us ඒවා අපිට දෙනවා give දෙනවා us අපට මොනවද so much of shade seven so much of shade seven ගොඩක් දෙන seven ගොඩක් දෙන යෝධ ගස් තියෙන අපේ වත්තේ හරි හොඳට ඒ වැටේ ඉඳන් පාඩම් කරන්න පුළුවන්. අපේ ගෙඩි හැලේ ඔළුවට පරිස්සමෙන්. හරි. එහෙනම් යෝධ ගස් තියෙනවා. මේ ගස් ගැන කියනවා. මේ ගස් ගැන විස්තර කරන්න. which give. ඒවා දෙනවා අපිට ගොඩක් සේවන.
අපිට ගොඩක් සෙවන අපිට ගොඩක් සෙවන දෙන යෝධ ගස් තියෙනවා හරි මම ඊට පස්සේ කියනවා දැන් ඉවරෙන් ළඟයි we are so fortunate ඒ කියන්නේ we are so fortunate අපි ගොඩක් වාසනාවන්තයි so fortunate ගොඩක් වාසනාවන්ත ඉතා වාසනාවන්ත ලකි කියන එක ආ කියන්නේ වෙනවා අපි ගොඩක් වාසනාවන්ත වෙනවා we are so fortunate to live countryside ඔව් එහෙම කියනක් පුළුවන් මම ලියපෙකම කියන්නම් that we can get that කියන්නේ ඒ සම්බන්ධයෙන් අපිට කියන්න බෑ because කියලා වඩා ලේසි because දැන් because නිසා අපි ගොඩක් වාසනාවන්තයි මොකක් නිසා because නිසා මේ ගස් දිනවල මොනවද හම්බෙන්නේ අපිට ගස් වලින් we can get අපිට ගන්න පුළුවන් අපිට ලබා ගන්න පුළුවන් මොනවද ගස් වලින් delicious fruits රසවත් පළතුරු clean air ඔව් clean air fresh vegetables නැව මෙලවලු rare medicine දුර්ලභ බෙහෙත් ජාති දුර්ලභ ඖෂධ rare කියන්නේ දුර්ලභ medicine ඖෂධ දුර්ලභ ඖෂධ and fresh air gilla nam wate clean air dana podu fresh air menne meya api labena nisa api godak vasanawantai game inne kota hari iwarai game gane kiyala iwarai den den otheni nawathu dadas gala nawathanawa den na ne den mokadda kiyanne awule katti matak kala kiyanne katti matak kara o e tika thamai den kiyanne thiyen හරි මතකද වාක්‍ය ටික කොහොමද කියන්නේ කොහොමද මේ වාක්‍ය කියන්නේ I'm looking forward to you your letter is you බලමු බලමු මම කියනවා මෙහෙම එයාට ආයාචනා කරනවා මාව ඇවිල්ලා හමු වෙන්න ඔයා නිදහස් විට කොහොමද කියන්නේ කරුණාකරලා මාව ඇවිල්ලා හම්බෙන්න ඔයා නිදහස් විට Please come. When you are free, please meet me. Very good. ये आधार से क्या निपुण? अब आसान चाहिए या? अब आसान चाहिए थे? Please come. करुणा कर लेन. And meet us. अब ये मुन्ना कहें ना? करुणा कर लेवल अब ये मुन्ना कहें ना? When you are free, one idhas sweeter. When sweeter, you are free, one idhas sweeter. Karuna ke level la, apiyo muna kehin. Aule kati matak kala kyan? Give my regards. Regards to you. Kind regards ke la madam. Give my kind regards. Then give my loving regards. Loving ke la dhanna pura adaraniya subhapat. නැතම මතක් කළා කියන්නේ හරි gift දෙන්න මගේ kind regards කියන්නේ කාරුණික සුභපැතුම් loving regards කියන්නේ ආදරණීය සුභපැතුම් දෙන්න කාටද to your family ඔයාගේ පවුලේ අයට to your family ඔයාගේ පවුලේ අයට ඔයාගේ පවුලේ අයට මගේ කාරුණික සුභපැතුම් දෙන්න දැන් මේකම තමයි ඔයාගේ පවුලේ අයව මතක් කළා කියලා කියන්නේ කියලා සිංහලෙන් කියන්නේ તો ඔකම තමයි. හරි. මම කියනවා ඒකම I am sending. මම එවනවා. I am sending මම එවනවා මේකත් එක්ක some marvelous photographs. marvelous දෙමන එකපාර. එදා wonderful. අපූර්ව ඡායාරූප හරි අපූර්ව ඡායාරූප කිහිපයක් මම එවනවා I am sending
some TikTok prototypes. Okay. All right. Of our okay, chayarupad. Of again, IT ha gawana. Me chayarupai te kohogade. Of our fabulous village. Fabulous kiyanne niyama. Niyama tapuru. ඉතාල ලස්සනේ තේරුම් තියෙනවා. හරි අපේ නියම ගමේ අපේ නියම ගම ගැන අපූර්ව ඡායාරූප කිහිපයක් මම එවනවා. හරි. මේ නියම සමග නම් with this letter. Yeah, with this letter. මේ පෙලි පේනද ඔයාලට? යටම් පෙලි? Yes sir. Yes, හරි. හරි I'm sending මම එවනවා some wonderful photographs. අපූර්ව ඡායාරූප කිහිපයක් මොනවාගෙනද of our fabulous village අපේ මේ නියම ගම ගැන හරි අපූර්ව ඡායාරූප කිහිපයක් මම එවනවා මේ ලියුම සමග with this letter හරි අවසාන වාක්‍ය මොකද කියන්නේ අන්තිමට අවසාන වාක්‍ය මම උඩින් දාන්නම් විවිධ ක්‍රම තියෙනවා ඉවර කරන්න I am looking forward to hearing from you soon I am looking forward to hearing from you හරි මේ ක්‍රම තියගෙන ගන්න hope to hear from you soon hope බලාපොරොත්තු වෙනවා මෙතෙන්දි මෙතෙන්දි hope කියන්නේ බලාපොරොත්තු වෙනවා to hear අහන්නට කියන යගේ පිළිතුරක් from you ඔයාගෙන් soon ඉක්මනින් ඔබගෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඉවර කරන්න පුළුවන් with love හරි ක්‍රයිටීරියනේ වගේ නමලිය තම බෙස්ට් විෂස් ඒ වගේ දාන්න පුළුවන් හරි ක්‍රයිටීරියනේ හරි නේද ඉවර කටිය දුසන් එන දැන් මේක ලියුම ලියද්දි මොකද අනිවාර්ය දේවල් ටික ආරම්භය ගන්නෙ මුලින්ම තමයි ඇඩ්‍රස් එක ලියුවා ඩේට් එක දැම්මා ආමන්ත්‍රණය දැම්මා ඩී යාළුවගේ නම හරි ඩී ඩබල් ඊ ආර් දාන්න එපා මුවා කියලා කියන්න එපා ඊට පස්සේ සැලියුටේෂන් එක හරි ඊට පස්සේ පළවෙනි ඡේදය ලියනවා ඔයාගේ සැප දුක් කොහමද ඒ විදිහට පළවෙනි ඡේදය ලියනවා ඊට පස්සේ තමයි මැද හරියට තමයි මැද ඡේදය හෝ ඡේද දෙකේ තමයි අපිට කියන දේ ලියන්නේ අපේ ගම ගැන විස්තර කළා අවසානයේට මෙන්න මේ විදිහට අපි ඔයාලා මුණ ගැහෙන පෞලි කට්ටිය මතක් කළා කියන්නේ කියලා අවසානයේ කන්ක්ලූෂන් එක ගන්නවා ඊට පස්සේ with love නැත්තම් best wishes yours sincerely ඒ විදිහට දාලා ඔයාගේ නම ලියනවා හරි ඔය විදිහට ලියුවොත් ලකුණු 10න් 10 ගන්න පුළුවන් හරි there's a song listen to it Don't leave.